අන්තා චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මුක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා රූපං විස්වාසති මුට්ඨා පිය නිමිත්තං මනසි කරෝතු සාරත් චිත්තෝ වේදේති තංජ අජ්ජෝ සාය තිට්ඨති තස්ස වඩ්ඩති වේදනා අනේකා රූප සම්භවා අභිජ්ජාච විහෙසාච තිස්ස මස්සූප හඤ්ඤති එවං ආචීනතෝ දුක්ඛං හාරා නිබ්බාන උච්චති නසෝ රජ්ජති රූපේසු රූපං විස්වා පසිස්සතෝ විරත් චිත්තෝ වේදේති තංචනාජ්ජෝ සාය තිට්ඨති යතස්ස පස්සතෝ රූපං සේවතෝ චාපි වේදනං කීයති නෝ පචීයති එවං සෝ චරති සතෝ එවං අපචිනතෝ දුක්ඛං සම්පිකේ නිබ්බානං උච්චති තී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත බෞද්ධ පින්නතුනි මෙවර මේ ධර්ම දේශනාව සඳහා මට දීපු මාතෘකාව මාළුන්කේ පුත්‍ර සූත්‍රයේ පිළිබඳ ඉතාමත් වැදගත් සූත්‍රයක් මේ සූත්‍රයෙන් ධර්ම දේශනා කර ලැබීම ගැන මම සතුටු වෙන ගමන් පළමු කොට පුණ්‍යානුමෝදනා කරනවා. පින්නතුනි අපි තරම් වාසනාවන්ත මිනිස් කොට්ටාසයක් මුළු මහත් විශ්වය තුලම නැහැ. මෙන්න මේක හොඳින් වටහා ගන්න. විශ්වය කිව්වහම අපි දන්නවා දෙවියන් බ්‍රහ්මයන් සහිත මේ මහත් ලෝක ධාතු වීම මිනිස්යෝ වශයෙන් සම්්‍යදෘෂ්ටික ආත්ම භාවයක් බුද්ධෝත්පාද කාලයක ලැබිලා මේ නිර්මල වූ ථේරවාදී බුදුදහම තථාගත බුදු වදන අකුරක් ස්පිල්ලක් පාපිල්ලක්වත් වෙනස් නොකොට ආරක්ෂා කරගෙන ඉන්න පුණ්‍ය භූමියේ සම්්‍යදෘෂ්ටික පෞල්වල බෞද්ධ පෞලක උප්පත්තිය ලැබූ අපි පුදුමතරම් වාසනාවන්තයි. ඇයි එහෙම කියන්නේ? මේ සංසාරයේ ඉතාමත් ගොරබිරම් මහා භයානක සංසාරයක්. ඒ සංසාරයේ භයානක බව කොතරම්ද කිව්වොත් දහමේ දැක්වෙනවා විවිධ උපමාවන්. හිසිගත් හිස ගිනිගත් කෙනෙක් මේ සසර බියකරු බව දැනගත්තොත් ඒ ගිනිගත් කෙනා හිස ගිනිගත්ත කෙනා හිස ගින්න නිවා ගන්න නෙමෙයි උත්සාහ දරන්නේ පුළුවන් නම් මේ සසර දුකෙන් අත් මිදෙන්න. කල්පනා කළ බලන්න මේ උපමාව ඇඳිපතට ගිනිගත්තොත් අපි දරුවා මොන්ටිසෝරියට ගෙනියන්න තියනවා කියලා අපිට පුළුවන්ද? මේ ලෝකේ ගිනි ගත්තාම මේ සියල්ල ඊට කලින් මේ ගේ ගිනි ගන්න පුළුවන්. ඒක නිසා ඒ පිළිබඳව හිතන්න පුළුවන්. ඕනම කෙනෙක් ඇඳිවත නිවා ගන්නත් ගිනි ගන්න කිස් කලාපය නිවා ගන්නත් ඒ මොහොතේම කැප වෙනවා. ජීවිතයේ ඊතරම් මාසයි. හැබැයි පින්නතුනි මේ සංසාරයේ ගොරබිරම් සංසාරයේ කුතරම් බියකරුද කියන එක තේරුම් ගත්ත කෙනෙක් අර ඊට වඩා වේගයෙන් ඇඳිවත පැත්තකින් තියලා ගිනි ගන්න ගිනිගත් කේශ කලාපේ පැත්තකින් තියලා
මේකෙන් ගැලවෙන්න තරම් මහන්සි ගන්නවා කියලා. මෙන්න මේකයි ඔබ අහලා තියෙනවා. ධනං තජේ අංගං රක්ඛමානෝ. මිනිස්සු තමන්ගේ ශරීර අංග රැකගන්න ධනිය කැප කරනවා. ශරීර අංග කැප ශරීරාංග බේරගන්න පිළිකාවක් හැදුනොත් එතකොට වෙනහළු පිළිකාවක්, වකුගඩු පිළිකාවක් අපි එකට ඕනතරම් වියදම් කරනවා. ඉඩකඩම් දරුවෙකුට එහෙම දෙයක් වුණොත් ඉඩකඩම් පවා විකුණනවා. ඒ කියන්නේ සියලු දේවල් දීපල මුදල් අතහරිනවා අංගයක් ආරක්ෂා කරගෙන. දෙවෙනි කාරණේ ජීවිතය දැන් මේ අංගය ඉවත් නොකළොත් ජීවිතය විනාශ වෙනයි කිලිගොත් ඒ අංගය අතහරින්නට කැමති. අපි කැමැත්ත දෙනවා වකුගඩුව ඉවත් කරන්න, කකුල ඉවත් කරන්න. එතකොට ඒ වගේම මේ ධර්මය තේරුම් අරගත්තොත් මේ ධර්මයේ තියෙන වටිනාකම ධර්මාවබෝධ කරගැනීමේ වටිනාකම තේරුම් ගත්තොත් ධනයත් අංගත් ජීවිතය වුණත් පරිත්‍යාග කරන්න සූදානම්. එහෙම නේද මේ සිද්ධාර්ථ කුමාරයා සියලු දේවල් අතහැරලා මේ සත්‍ය සොයාගෙන ගියේ. මහා ධනවතුන් සියල්ල අතහැරලා පැවිදි භාවයටපත් වෙනෝ සංසාරේ ගොරබිරම් සංසාරේ ඒ සසර දුක්ෙන් දුකෙන් බියෙන් ගැලවෙන්න. එනම් පින්නතුනි හොඳට තේරුම් ගන්න මේ සියලු දේවල් වලින් ගැලවිලා ආරක්ෂා වෙලා අපි මේ විමුක්තිය ලබා ගන්න නිවන සාක්ෂාත් කරගන්නට අපට මේ තිබෙන බුද්ධෝත්පාද කාලය අපි හරි වාසනාවන්තයි ඉපත්ති ලබන්න. ඒ හැමෝටම වඩා මම දකිනවා මේ යුගයේ පහළ වෙන මේ යුගයේ අපි ජීවත් වෙන ලැබීම අපි කොතරම් වාසනාවන්තද. ඇයි එහෙම කියන්නේ? දැන් බලන්න එක පැත්තකින් කොරෝනා විපත්තිය වසංගත 1300 ගණන් වල ඔය බ්ලැක් ඩෙත් මහාමාරියේ වසංගතයෙන් කෝටි ගාණක් මිය ගියා. දැන් මේකෙත් කෝටි ගාණක් මියන්න පුළුවන්. මීට වඩා භයානක විපත්ති වෙන්න පුළුවන්. බලන්න මේ මෙච්චර විපත්ති සිද්ධ වෙනවා අපි දියුණුවයි කියන සලකන විද්‍යාව අසරණ වෙලාද? මහා බලවත් ජාතීන් විද්‍යාව ගැන අපි බොහොම උදම් වුණා. තාම් බැරි වුණා මේ ශුද්‍ර ප්‍රාණියෙක් පිළිබඳව ඒ විසඳුමක් ලබා ගන්න. බලන්න පුංචි දෙයකට පුළුවන් අපේ ජීවිතයේ මොහොතකින් කොයි තරම් බියෙන් තැතිගෙන තියෙනවද කියලා බලන්න. මේ කවස්ථාවක්ද සංසාරේ පුරා අපි වසංගත වලට කොතරම් මුණ දෙන්නේ නැද්ද? ලාදුරු රෝගයක කාලයක බොහෝ කාලයක් ගියා විසඳුම් සොයා ගන්න. මහාමාරියට බොහෝ කාලයක් ගියා. එතකොට අපි දන්නවා මේ කියන උණ වසංගත වලින් ලංකාවේ කොයිතරම් ලක්ෂ ගාණින් මේ ගියාද කියලා. මේ කියන වසංගත ඉන්න පුළුවන්, මේ කියන මහා විපත් වෙන්න පුළුවන් රෝග. බලන්න අපි පසුපසේ එන මහා කන්දක් වගේ, කඩාගෙන එන කන්දක් වගේ මේ ඉන්නේ. රෝග බිය, ජරා බිය, මරණ බිය. ඒ වගේම කොයිතරම්නම් අපි දරුවන් මල ශෝකයෙන් අපි හඬනවද? අපේ ප්‍රිය විප්‍රයෝගෙන් දුක්ඛයන්ගෙන් අපි කොයිතරම් කම්පණයටපත් වෙනවද? මේ ගොඩනැගිලි මොහොතකින් බිඳ වැටෙන්න පුළුවන් භූමිකම්පාවක්. සුනාමිය දිනේ මූදු ප්‍රදේශයට විතරක් නෙවෙයි, ඒක සමහරවිට ලංකාවම යට වෙන්න පුළුවන් මූදු රැලි ඉස්සරහට ඇවිල්ලා ඔය කියන අයිස් කඳු දිය වෙලා. මේ විනාශ වීම, පඨවි ආපෝ තේජෝ වායෝ, මේව තමයි මේ ස්වභාව ධර්මයේ හේතුඵලවාදය. ඒවා සමතුලිත පවතිනවා කොට අපිට පවතිනවා, ඒවා විනාශ වෙනවා. ඒ නිසා බාහිර ලෝකයේ තියෙන දේවලුත් මේ අභ්‍යන්තරේ සිද්ධ වෙනවා. කම්පා වීම තියෙනවා, ගිනි කඳු වගේ හීට් වෙනවා, උෂ්ණිය ඇති වෙනවා. ඒ වගේම නාය යනවා. මේ ශරීරය තුලත් ඒ ක්‍රියාවලියම සිද්ධ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔ විශ්වයේ අගමුල සොයන එක නෙවෙයි. මේ විශ්වයේ මේ ලෝකයේම තියෙනවා මේ
බඹයක් පමණ ශරීරය තුළ මුළු මහත් විශ්වයේම තියෙන සත්‍යය තියෙනවා. නිවන් දකින්න කොහෙවත් යන්න ඕනේ මෙතනම පුළුවන්. මෙතනම තමයි. අපි දන්නවා වාහනයක් ගිහිල්ලා ගිහිල්ලා නතර වෙනවා. බලන්න කොච්චර දුර යනවද කියලා. එක තැන. කැරකින්න එක තැන. ඒ වගේ තමයි මේ සංසාර ගමනේ අපි යනවා අපි එකම. මේ සංසාර ගමන තීරණය වෙන්නේ අපි මතයි, අපේ සිතුවිලි මතයි, අපේ ක්‍රියා මතයි. සංසාරේ නතර කරලා ඒ විමුක්තිය ලබා ගන්න පුළුවන් වන්නේ මේ අපටමයි. එනිසා ඒ තථාගත බුදු කෙනෙක් අක්කා තාරෝ තථාගතයන් වහන්සේ මඟ පින්වා දුන්නා. ඒ පින්වා දුන්න මඟ ඒ ධර්මය දහම්පා ධර්මයේ ශ්‍රී සද්ධර්මයේ නවලෝතුරු ශ්‍රී සද්ධර්මයේ 84,000ක් ධර්මස්කන්ධයේ වෙනස් නුකට මේ පිම්බිමේ පවතිනවා. මේ මහා වාසනාවන්ත යුගයක් කියලා කියන්නේ බලන්න. හේතුව මේකයි. අපි පුංචි කාලේ, අපි පොඩි කාලේ රහත් වෙනවා කියන එක ගැන අපි අම්මලා තාත්තලා වුණත්, අපි ලොකු හාමුදුරු වුණත් එහෙම හැඟීමක් දුන්නේ නැහැ අපට. කොහෙද මේ මිනිහා මේ රහත් උනේ කියලා කෙනෙක් අතුරු දහන් වුණාම, දැක්කේ නැතුණාම ඔබ කොහෙද ගියේ රහත්ලාද? එහෙම අහනවනේ. ඒ තරමටම මිනිස්සුන්ට මේ රහත් බව, සෝවාන් මාර්ගඵල පිළිබඳව මම දන්න තරමින් විශ්වාසයක්, එහෙම අවබෝධයක්, එහෙම උනන්දුවක් එහෙම කරන්න පුළුවන් කියන හැඟීමක් තිබුණේ නැහැ. අපේ වැඩිහිටියව දන්නවා මේක හොඳට. මෑත යුගයේ තමයි මේ නැවත ප්‍රබෝධයක් ඇති වෙලා තියෙනවා. මාර්ගඵල සෝවාන් වෙන්න පුළුවන් කියන මේ සාන්දෘෂ්ටික සම්දිප්තිකෝ කියන ගුණය දහමේ තියෙන වචන තේරුම් ගන්න මාන්සි ගන්නවා. මොකක්ද මේකට හේතුව? පින්නතුනි මේකයි හේතුව. මේ බුදු කෙනෙක් පහළ වෙන්නේ සාර අසංඛ්‍ය කල්ප වලින්. මම මේක ගණන්ින් පෙන්වලා තියෙන අසංඛ්‍යයක් කියන්නේ 1.140ක් කියලා. මේවා බොරු නෙවෙයි. මේ විශ්වයේ ආරම්භයේ පිළිබඳව බුදුහාමුදුරුවෝ මේ විශ්වයේ පිළිබඳ මුළු මහත් ලෝක ධාතුව පිළිබඳව. අවකාශ ලෝකය කියන්නේ මේ අවකාශ ලෝකයේ ස්පේස්. සත්ව ලෝකය කියන්නේ සියලු සත්වයෝ ඉන්න අකනිටා බඹලෝ දක්වා මේ ක්ෂුද්‍ර ප්‍රාණියාගේ සටන්. ඒ සියලු සත්වයන් පිළිබඳ ඒ මහා ඥාණය බුදුරජාණන් වහන්සේට තිබුණා. බලන්න පුදුමයි කියන්නේ ඒකයි. මුළු මහත් විශ්වයේ තියෙන සෑම සත්වයෙක් ගැනම බුදුරජාණන් වහන්සේ විද්‍යාඥයන්ට පුළුවන් ද මේක? අනුකා චූලා 2500කට පෙර බුදුරජාණන් වහන්සේ මේ ක්ෂුද්‍ර ප්‍රාණීන් ගැන කිව්වේ. අපි මෛත්‍රී කරනකොට ඒ සතාටත් මෛත්‍රී කරන්න. මේ ගැඹුරු ධර්මය බලන්න, මුළු මහත් විශ්වයටම මේ මෛත්‍රිය කියන එක අපි සම්බන්ධ වෙනවා නම් මුළු විශ්වයම අපට ආශිර්වාද කරනවා. අපි ආත්මార్థකාමී ਸਰව බලධාරී දෙවියන් වහන්සේ සියල්ල මැව්වා, මිනිසා මැව්වා ඉස්සෙල්ලා, මිනිසාට සියල්ල මැව්වා. එනිසා සතා සිව්පාව මිනිසාගේ පරිහරණය බුදුදහමේම නැහැ. දෙවියෝ ලෝකේ මැව්ව කියන කතාව ප්‍රතික්ෂේප කරනවා. අනිෂ්වරවාදයක්. අහම්බෙන් මේ ලෝකේ සිද්ධ වුණා, සෑම දෙයක්ම සිදු වුණා කියලා, ඉබේට සිද්ධ වුණා කියලා අහේතු අපච්චේවාදී ප්‍රතික්ෂේප කරනවා. සියල්ලම නියත කර්මයෙන් සිද්ධ වෙනවා කියන කර්ම නියතිවාදය ප්‍රතික්ෂේප කරනවා. එතකොට මේ තිත්තායතන සූත්‍රයේ පළමුව මේ තුන ප්‍රතික්ෂේප කරලා සියල්ල සිද්ධ වෙන්නේ හේතු ප්‍රත්‍යව හේතුඵලයට ධර්මයට අනුවයි. ඒ හේතුඵල ධර්මයට අනුව නිසා අපේ ප්‍රශ්න අපට දකින්න පුළුවන්, ප්‍රශ්නවලට හේතුව දකින්න පුළුවන්, ප්‍රශ්නවල හේතු වාස්කරුවාම් ප්‍රශ්න වලින් ගැලවෙන්නට අපට පුළුවන්. මේක හරි සරලයි. බලන්න අර මහා ප්‍රඥාවන්ත සැරියුත් හාමුදුරුව උපතිස්ස කියන තරුණයා, බුද්ධිමත් තරුණයා. මේ වචන ටික යහුවේ යමක් හේතුන්ගෙන් හටගත්තේ නම් ඒ දෙය බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියන එච්චරයි. සෝවන් වුණා. දෙවෙනි මුගලන් හාමුදුරුව උපතිස්ස කෝලිත,
එයාට ඒක දෙවිනි ගාථාපදය කියනකොට ඒ හේතු තේ සංචයෝ නිරෝධ ඒවන් වාදි මහා සමනෝ. අපි කොච්චර අහනවද මේ බන්? පින්නතුනි මේ ප්‍රශ්න තියෙන්නේ අපි ළඟමයි. දුක් විඳින්නේ අපේම හේතු අවිද්‍යාව නොදෙනුවත්කම. මෙතන මම අත ඉස්සන්න කියලා කිව්වොත් කවුරු හරි ඔබ සතුටින්ද ඉන්නේ? හැම වෙලාවෙම සතුටින්ද නම් ඒ පුද්ගලයා ළඟ තියෙන ධර්මයේ බුදුදහම දුක් වෙන තැන එකක් නෙවෙයි. හැම වෙලාවම සතුට වෙන්න පුළුවන්. වැස්ස සතුට වෙන්න පුළුවන්, අවුවුණත් සතුට වෙන්න පුළුවන්, කොරෝනාවේදී සතුට වෙන්න පුළුවන්, පිළිකාවක් හැදුනත් සතුට වෙන්න පුළුවන්, නිරෝගී වෙලාවේ සතුටින් ඉන්න පුළුවන්, ලාභයක් වුණත් අලාභයක් වුණත්. බලන්න කොච්චර ලස්සනද කියලා. මේ බය තියෙන්නේ. බය එන්නේ කොහෙන්ද? තණ්හාව නිසා, බැඳීම නිසා. තමන්ට අයිති නැති දේවල් තමන්ගේ කරගත්තාම එතන තමයි දුක. සරලයිනේ. තමන් කියලා එහෙම ආත්ම වශයෙන් සලකන්න කෙනෙක් නැත්නම් ඒක තමයි අනාත්මය. ඉතින් මේ ලෝකෙ පේන්නේ ඕකනේ. ඉතින් ඒ නිසා මේ පින්නතුන් මේ පාරමිතා පුරණ කට්ටිය. මේ හාමුදුරුවෝ මේ පුණ්‍ය භූමියේ ගොඩනගලා තියෙන්නේ මේ ධර්ම දේශනා කරන්න. මට මතකයි අපේ හාමුදුරුව වැළල් නැණි විමුණිතිස්ස නායක හාමුදුරුව මං ගිද්දාන් තමයි 63 ආවා කර්මාන්ත ප්‍රදර්ශනයේනේ. කර්මාන්ත ප්‍රදර්ශනයේ වෙතන හේස් කෝස් එකේ දැන් ওই කොළඹ විශ්වවිද්‍යාලයේ තියෙන තැන. ඉතින් අපේ සහෝදර හාමුදුරු නමක් මෙහි ඉගෙනගෙන මෙහි ඉඳගෙන ගියා විශ්වවිද්‍යාලයට. ඉතින් මේ තිබුණේ කාමර තුනක්. ඒ කාමර තුනේ උඩට යන්න පුළුවන්. මට මතක් වෙනවා මේ විරු කතාවක් නෙමෙයි ඒක. ඒක තිබුණා බටයක් තිබුණා. මම නහය තිබ්බා. මගේ මොලේ කඩාගෙන ගියා. මැටිකි මන්ට පොඩි කාලේ අවුරුදු 13යි. ඉතින් මේ ස්ථානේ මඩගොහරුවක්. දැන් බලන්න ආත කොච්චරද මේ ලස්සනට මේවා ගොඩනැගිලා තියෙන මේ පහසුකම් තියෙන පින්නදුනි. මේව බලන්න නෙවෙයි. මේවගෙන් ප්‍රයෝජනෙ ගන්න. මේ තමයි ප්‍රයෝජනෙ. සෑම අවුරුද්දකම මේ ධර්මදේශනා මාලාවක් කරන මෙතන දැන් සෝවාන් මාර්ගඵලවලට පත් වෙච්ච අය ඉන්න ඕනේ. එහෙම බැරි කමක් නැහැ. මේ ධර්මයේ හරියට අවබෝධ කරගෙන ඒ ධර්මයේ ප්‍රීතිය ලබන අය ඉන්න. එක බණපදයක් ඇති පින්නතුනි මේ නිවන් මගට යන්න. එක බණපදයක් ගොඩක් ඕනේ. එක ශික්ෂාපදයක් බලන්නකෝ. එක ශික්ෂාපදයක් පාණාතිපාතා වේරමණී මම කිසිසේත්ම පුංචි සතෙක්වත් ක්ෂුද්‍ර ප්‍රාණියෙක්වත් මරන්නේ නැහැ. මේකේ තුල තියෙන නිවන. ප්‍රාණඝාතයක් කරන්නේ ඩෙංගු මදුරුවා මරන්නේ මදුරුවා මරන්නේ පින්නතුනි තණ්හාව නිසා. මම මැරුණත් මේ මදුරුවා මරන්නේ නැහැ කියලා තුල තියෙන පරිත්‍යාග අතහැරි ජීවිතය අතහැරිනවා ධර්මයේ වෙන්නේ. එතන නිවන. අපි හරි වාසනාවන්තයි, ඒහා සමගම හරිම වාසනාවන්තයි කියලා එක පැත්තකින් කියන්න පුළුවන්. ඒක පැත්තකින් හරිම වාසනාවන්තයි. මෙච්චර උතුම් සත්‍ය ධර්මයක් තියාගෙන විද්‍යාවන් අභිභවාගේ විද්‍යාවක් මේ. විද්‍යාඥයෝ තවම ලදරුයි, බඩගාන එහෙම නැත්නම් ධනගාන යුගයක් තවම. තවම කොහෙටද ගිහිල්ලා තියෙන්නේ මේ ඉස්පේ? අන්දර ගියයි කියනවා මේ උපග්‍රහයකට ගිහිල්ලා තියෙන්නේ තවම. තව බ්‍රහස්පති අඟහරු ගහයට යන්නේ අවුරුදු 7කට විතර කලින් මම හිතන්නේ කිව්ව රූපේ වෙනවා. යන්න පුළුවන්ද? මිනිසාගේ ආයුෂ කොච්චරද? බුදුරජාණන් වහන්සේ ලෝක ධාතු ගැන කතා කළේ. ඒ ලෝක ධාතු වල බලන්න පුදුමයි නෙමේ. මේ ගැලැක්සි ගැන කතා කරන යෝග ගැන බුදුහාමෝ දැක්කා. හොඳට දැක්කා. පින්නතුනි මේ ඔක්කොම මේ දහමේ තියෙනවා. මුළු මහත් විශ්වයම, මුළු විද්‍යා ලෝකෙම තියෙනවා මේක. ඒ බුදු දහමට අලුතෙන් එකතු කරන්න කිසි දෙයක් නැහැ. ඒකට තමයි ස්වාක්කාත කියන්නේ. බුදුරජාණන් වහන්සේ යමක් කිව්වනම් ඒක වෙනස් කරන්න දෙවියෙක්, බ්‍රහ්මීක්, මාරේක්, දේවීනවා, මාරේනවා, බ්‍රහ්මුණාවා, කේනචිවා, අප්පතිවත්තියන්. ඒක එහෙම නොවේ කියලා
කාට වක්කත් ඒක වෙනස් කරන්න බෑ. බලන්න මෙහිම ධර්මයක් මෙහිම අපිට උම කරන තියෙන්නේ. අභියෝග කරන්න බෑ. කොයිතරම් විද්‍යාව දියුණු වුණත්. එහෙනම් අපි කොච්චර වාසනාවන්තද මේ? මං අවාසනාවන්ත කිව්වේ අනේ මෙහිම මේ ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන අය, මේ ගැන විශ්වාසයේ තියෙන ශ්‍රද්ධාවෙන් කටයුතු කරන අය හරි අඩුයි. ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද? බුදුහාමුදුරුවෝ ඔය කියන අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ වේ ගුණ හරියටම තේරුම් අරගෙන කිසිම එබඳු කෙනෙක් කෝටියක් දෙනවා ඕක වැරදි, මේකට මේ ආගමට එන්න කියලා ඒක ආගමට යන්න නැත්නම් කෝටියක් නෙවෙයි මුල් සක්පිතිරජ එකම දුන්නත් අන්න ඒක තමයි අවෙච්ච ප්‍රසාදියේ බුදුහාමුදුරුවෝ හරි අන්නේ ශ්‍රද්ධාව තියෙන ධර්මයේ හරි ඒ ශ්‍රද්ධාව තියෙන ඕනේ ඒක වෙනස් කරන්න දෙයක් නැහැ. අපි හැම බෞද්ධයෝද මං කියනවා එහෙම නෙවෙයි කියලා තරහ වෙන්න එපා. තම තමන් ගැනම කල්පනා කරලා බලන්න මේක අවධාරණය කරන්න ඕන කාරණයක්. මොකද්ද? පින්නතුනි මේ පංචශීලයේ අඩුම ගානේ රකින්න. පංචශීලයේ රකින්නකොටම ඒක තියෙනවා නිවන. මං අහන හැම තැනකදී වගේ ගොඩක් තැන්වලදී අහනවා කරුණාකර කියන්න, අත උස්සන්න, බොරු කියන්න නැති කෙනෙක් ඉන්නවා. අපි හැමදාම පන්සිල් ගන්නවා. හයියෙන් උදේ පාන්දර පන්සල්වල පන්සිල් ගන්නවා මහා පුදුමාකාරයි. මං හිතන්නේ මේක අපි බෞද්ධයි කියලා. අපි අනින් මිනිස්සුන්ට කියනවා කෑ ගහලා මේ දෙවියන්ට ඒ ආඥාකරණේ වගෙන අපිත් කරන්නේ ඒකමයි. හඬක් තියෙනවා. ඒ හඬ අපේ ජීවිත තුල අවබෝධයක් කරගෙන නැහැ පින්නතුනි. අපේ ජීවිත තුල සම්බන්ධ කරන්නේ නැහැ. තරහා වෙන්න එපා. එක ශික්ෂාපදයක් ආරක්ෂා කරනවා ඉස්ලාමිකයෝ. ඉස්ලාමිකයෝ බහුතරයක් සුරාපානී. අපේ 80% විතර මං හිතේ 75% තියමු මේ රටේ මත්පැන්. හැබැයි කාන්තාවන් නම් 1% හිනේ දශම ගාණක් කියලා මං හිතන් විශ්වාස කරන්නේ. ඒ නිසා මේ සමාජ සම්ප්‍රදාය ආරක්ෂා වෙලා තියෙනවා, පෞල් ජීවිතය ආරක්ෂා වෙලා තියෙනවා. බලන්න ඒකෙම පේනවනේ. එතකොට සිරෝසිස් හැදිච්ච අය ඔවුන් අතර දකින්නේ නැහැ. බෞද්ධික ආශ්‍රය කරන කෙනෙක් තමයි සමන්ඩාට එහෙම වෙනව ඇත්තේ. ඒක නිසා අපි මේ මලගෙදරත්, බණගෙදරත්, දානගෙදරත්, මවුළුගෙදර බලන කොච්චර මත්පැන් පිරිලද කියලා. මේ අර මා හඬින් පන්සිල් ගන්න සමාජය රකින්න ති සමාජයක්. අන්න ඒ නිසා තමයි මේ අවාසනාවන්ත පිරිසක්. අවාසනාවන්ත පිරිසක් කියති. මම දකින්න දෙයක් තමයි ලංකාව තමයි මම ගොඩක් බොහෝ රටවල් ගිහිල්ලා තියෙනවා. පින්නතුනි හොඳට අහලා බලන්න තමන්ගේ දරුවෝ ඇති, තමන්ගේ දූ දරුවෝ ඇති ඒ රටවල්. එහෙ හැදෙන දූ දරුවවත් බොරු කියන්නේ නැහැ. ඒ රටවල් වල බොරු කියන්නේ නැහැ. හරිම අඩුයි. ඇයි මේ අපේ රටේ මෙච්චර බොරු කියන්නේ? අන්න ශ්‍රද්ධාව නැහැ. ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද? බුදුන් වහන්සේ ධර්මය සංඝයා පිළිබඳව අවෙච්ච ප්‍රසාදයක් තියෙන නම් මේක හරි, මේකම තමයි හරි කියලා ඒ නිවැරදිව ධර්මයේ තීරණ ගන්න අපි පන්සිල් ගන්න අපි ශ්‍රද්ධාවකින් නෙවෙයි පුරුද්දට. ඉතින් කොහොමද අපිට නිවන් දකින්න වෙන්නේ? ඒ නිසා පින්නතුනි ඒ වැරද්ද හදා ගන්න. ඒක ධම්මෝ අතීතස්ස මුසාවාදස්ස ජන්තුනෝ විතින්න පරලෝකස්මින් නත්ති පාපං අකාරිය. බොරු කියන කෙනාට ඕනම අපරාධයක් කරන්න පුළුවන්. ලොකු දේවල් නෙමෙයි පින්නතුනි හදන්න ඕනේ පුංචි දේවල්. පොඩි පුංචි දරුවා කුඩා කාලයේදීම පුරුදු කරන්න අර මැස්සෙක් එහෙම නැත්නම් කූඹියෙක් මරණ එක. ඒ කූඹියා මරණ එක කූඹියෙක්වත් මරන්නේ නැති පුද්ගලයාට විතරයි ප්‍රාණඝාතය නොකර ඉන්න පුළුවන් අන්නේ.
පොඩි දේ තමයි වැදගත් වෙන්නේ. දරුවන්ට බත්තික කවන්න, නලවන්න කොතරම්නම් බොරු කියනවද අපි? කල්පනා කරලා බලන්න. විදේශිකයෝ බොරු කියලා දරුවෝ නලවන්න. නාවල කියලා ඔක්කොම හොදලා කවලා පොවලා අර කොට්ටෙකට දානවා නිදා ගන්න. ඉච්චරයි. හොඳට පෞරුෂයත් වැඩෙනවා. දරුවන් හොඳට නිරෝගී. අපි මේ මනක්කල්පිත දේවල් ලොරුවට දාගෙන දරුවට මෙච්චර බරක් තියෙන්න ඕන, මෙච්චර තියෙන්න ඕනේ දොස්තරුල් කියන ආකාරයට ওই විදිහට තමයි අපි කරන්නේ. පින්නතුනි, මේ ක්‍රමය අපි හිතන යන ක්‍රමය වෙනස් කරන්න පුංචි දරුවෙකුට බොරුවට වක්ක ඒ නලව ගන්නවක්වත් පුංචි බොරුවක් කියන්න එපා. බත්තික කවා ගන්න. එනිසා මුළු ජීවිතේම අපේ ගෙවිලා තියෙන සම්බන්ධ වෙලා තියෙන ඇත්තමයි පින්නතුනි, හරි පුදුමයි. පාසකම්මලත් බොරු කියනවා, හාමුදුරුවොත් බොරු කියනවා. ඉතින් මම මෙහෙම කියනකොට හිතන්න එපා මම මං ඉතර බොරු කියන්නේ නැහැ සිල්වත්. අනේ මට විශාල පාපයක්. සමස්ත සමාජය බලන්නකො නිකන් කතාවල් හැමතැන බොරුව නේද කියලා රජ කරන්නේ. අන්න ඒකයි මේ කරන දේ අනුව තමයි විපාක ලැබෙන්නේ. යාදිසං වපති බීජං තාදිසං හරති. පන්සිල් රකින්නේ ඔය පන්සිල් රැකීමේ ආනිසංස මේ ලෝකෙදිම දැනෙනවා. මුසාවාදය, ශික්ෂාපදය, බොරු කියන්නේ නැති පුද්ගලයාට කවදාවත් රැවටින්නේ නැහැ. කවදාවත් බොරු කියලා ළම යමක් ලබා ගන්න ඕනේ නැහැ. එයාට ඇත්ත මාර්ගේ පැහැදිලිනවා. මං කියන දේක හොඳට තේරුම් ගන්න, තේරුම් අරගෙන හැසිරෙන්න බලන්න ධර්මයේ. මැස්සෙක් මදුරුවෙක්වත් මරන්නේ නැති පුද්ගලයාට ඔය වෛරස් වගේ දේවල් ඒ වටත් තොරතුරු දෙනයි. අපි පරිේෂණය කරන්නේ නැහැනේ අපේ ඉමුනිටි ගැන. බුදුරජාණන් වහන්සේ කියනවා කරුණු 11ක් මෛත්‍රී භාවනාවේ ආනිසංස වශයෙන් විසෙන් ගින්නෙන් ඒ වාස විස වෛරස්. එනිසා පින්නතුනි ධර්මයම විතරයි ආරක්ෂාව. ධම්මෝ අවේ රක්කති ධර්මචාරි. ඒක අපි වචන අහලා තිනවා, ඕනතරම් බණ දන්නවා. මේ පුංචි ටික මේ පොඩි ශික්ෂාපද පහ අපට රකින්න බෑ. මේ හතුලම තියෙනවා පින්නතුනි, තණ්හාව නැතිකම, දේශය නැතිකම, මෝහය නැතිකම. බලන්න, බුරු කියන්නේ පොඩි පුරුවක් කියන්නේ තණ්හාව. දරුව වැටේ කියලා ඔතන ඉන්න කිඹුලෙක් හරි මොකෙක් හරි කියනවනේ, ඔන්න බල්ල ඔන්න යකා ඉන්නවා. එහෙම කියන්න ඕනේ. හිතන්න වෙනස් විදියකට. ඇත්ත කියලා කොහොමද මේ දරුවෙක් හදාගන්නේ? අම්මා දුවට බොරු කියනවා නම්, දුවට අම්මා බොරු කියනවා නම් අම්මා දුව අතර තියෙන විශ්වාසයක් තියනවද? පින්නතුනි මෙන්න මේ ටික මෙහෙම දරුවෙක් හදාගන්නකොට ඕන තැනක යවන්න පුළුවන් ඒ දරුවා. බය වෙන්න දෙයක්. බියෙන් පසු වෙන්නේ ඔයගොල්ලෝ දරුවා ගැන විශ්වාසයක් නැතිකම. ධර්ම ගැන විශ්වාසයක් නැතිකම බිය වෙන්නේ. එනිසා ධර්ම මේ ටික මේ මං මේ ආමුඛ දේශනාව එහෙම නැත්තම් මේ ආරම්භයේ මං කිව්වේ ධර්මයේ ගැන තියෙන ශ්‍රද්ධාව, අවබෝධය, විශ්වාසය දැඩි කරගන්න. ඒක ඇත්තටම මේ ශ්‍රද්ධාව කියලා කියන්නේ පන්සිල් ගන්නව නම් පන්සිල් රැකීමේ ආනිසංස පිළිබඳව, එහි ආදීනව පිළිබඳව විශ්වාසයක් ඇති කරගන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න. තමන් අනුන්ට හිංසා කරන්නේ නැත්නම්, අනුන්ට අවමන් කරන්නේ නැත්නම්, අනුන් පහත් කොට සලකන්නේ නැත්නම් ඒ පුද්ගලයා උසස් තත්ත්වයටපත් වෙනවා. කරණීමේ සූත්‍රයේ ප්‍රාම තියෙන්නේ ඕකමයි. ඉතින් අපි සමාජය තුළ මම කොච්චර ගර්හා කරනවද බලන්න. උදේ ඉඳලා රෑ වෙනකම්ම කොයිතරම් කලහ කරනවද බලන්න, රූපවාහිනි බලන්න. මම දාම චෝදනා පිනුතිනි මේ මම කිව්වා මුසාවාදී ආදීනව මොනවද? රැවටීමට ලක්වීම. රැවටීමට ලක් වෙනවා අපි. රටම රැවටිලා නැද්ද? රටම රැවටිලා නැද්ද? යුක්තිය සාධාරණත්වයේ කිස්තැනක තියෙනවද? බොරුවමයි රජ කරන්නේ. අන්න මිනිස්සු සියලු දෙනාම බොරු කියන නිසා බොරුකාරයන් රජ කරනවා, අපි රැවටෙනවා.
කල්පනා කළපන මේක දේශපාලනය නෙවෙයි මෙව කියන්නත් ඕන. මොකද හේතුව එල්ලුම් ගහට යන්න පුද්ගලයාට පුළුවන්කම තියෙනවා මේ නීති හදන තැනට එන්න. මේ මෙබඳු මේ සමාජික මෙහෙම වෙන්නේ පින්නතුනි අපට අපි රවට්ටනවා අපි බොරු කියනවා ඒකේ ආදීන. ඒ වගේම තමයි පින්නතුනි මේ රටේ තරම් දන් දෙන රටක් ලෝකේ කොහෙවත් නැහැ. මල ගෙදරක් වුණොත් දවස් පහම කන්න දෙනවා මිනිස්සුන්ට. හත් දවසේ දන් දෙනවා, තුන් මාසේ දන් දෙනවා, අවුරුද්ද දන්නේ සලාක දාන දෙනවා මිනිස්සුන්ට. ගෙදරකට ආවත් කන්න දෙනවා. අන්න ඒ ආනිසංශ තමයි මේ ගහකොළ පරිසරයේ. ඒ වගේ ආනිසංශ මම කියන්නේ නරකදී නරක ප්‍රතිඵල, වපුරනදී විසනම් ඒකේ විසඵල, විසඵල දාව හොඳදී හොඳ ප්‍රතිඵල. එහෙනම් මම මේ කියන දේ හේතුඵල න්‍යාමයට අයිති වූ දේවල් මම මේ කියන්නේ. දැන් මම ඊළඟට බයින්නම් මම ඇත්ත වශයෙන්ම මේ ගැඹුරු ධර්මයකට අවකාශය ගත්තා මම වැඩිද කියලා මට හිතෙනවා. විවේචනයට ගොඩක් ඉදිකම් දුන්නන් පස්සේ අපි හිත ටිකක් කලබල වෙනවා, වික්ෂිප්ත වෙනවා, හිත නිවා ගන්න. අපි මම මුලින්ම සඳහන් කළා අපි බොහොම වාසනාවන්තම පිරිසක්, වාසනාවන්තම ලෝකී සත්වයෝ අපි. ඇයි ඒ? දැන් ඔන්න අවස්ථාව තියෙනවා මේ සසර දුකින් අත් මිදෙන්නට දහමක් බිහි වෙලා තියෙනවා. දැන් මේ දහම හැමතැනකම කියන අන්තර්ජාලය බලන්න කොච්චර දක්ෂ, කොච්චර අලුතෙන් ධර්මය අවබෝධ කරගත්ත විශාල පිරිසක් දැන් හොඳ හාමුදුරු ඉන්නවා. හොඳ හාමුදුරු මම මෙතන දැන්වීම් දාන්නේ අමුතු හාමුදුරු. හැබැයි හැම කෙනෙක්ම එක්තරා දුරකට සමහරු මුලා වෙච්ච අය ඉන්නවා. දැන් මොකද මේ වෙන්නේ? ලංකාවේ බුදුහාමුදුරුව ඉපදුනාය ආදී මහා පුදුම මිත්‍යා දෘෂ්ටියක් යනවා. ඒක හොඳයි ඒකාතකින්. මොකද හේතුව මිනිස්සු සොයන්න පටන් ගන්නවා දැන්. මිනිස්සු සොයන්න පටන් ගන්නවා මින් දැන් මෙහෙම හාමුදුරුවෝ ඔන්න රහත් වෙලාදී කියනවා. එතකොට ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්නවා. මේක මං හිතන්නේ මේකට කියන්නේ සංක්ෂෝභයක්, සමාජ කලබගෑනියක්, අපිවිල් එකක්. රට කැළඹිලා තියෙනවා සත්‍ය සොයන්න. ඕක තමයි බුදුහාමුදුරුගේ දවසත් සිද්ධ වුණේ. නානාවිධ දෘෂ්ටිවාද, නානාවිධ මතවාද හොඳයි. එතකොට අපට පුළුවන් නියම තේරවාදී බුදුදහම, බුදුහාමුදුරු බුද්ධ වචනේ මොකද්ද කියලා තීරුම් ගන්න. පින්නතුනි යම් දහමක් අහනකොට හිත නිවෙනවනම්, හිත නිවෙනවනම් ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. දැන් අර මම ටිකක් අර පැත්තට ගිය නිසා සම්මලාට සිත ටිකක් ගිනි ගත්තා, වික්ෂිප්ත වුණා. ඒක ධර්මයේ නෙවෙයි. මම කිව්වේ මේ රටට වෙච්චදී රට සැබෑ තත්වයට එන්න නම් මෙන්න මේ පංචශීලයේ පළමු කොට පිටලා අවංකවම උත්සාහ දරන්න පුළුවන්. පුළුවන් මේක. මේ කාරණේදී අර අද මම දේශනා කරනවා මට ලැබුණු මාතෘකාව ඉතාමත් වටිනා සූත්‍රයක්. සංයුත්ත නිකායේ සලායතන සංයුත්තේ මාළුන්කේ පුත්ත සූත්‍රය. මේ හා සමාන තවත් සූත්‍රයක් තියෙනවා, දාරුචීරිය සූත්‍රයක්. හරි සරලයි කෙටියෙන් අහන ප්‍රශ්නයකට දෙන උත්තරය. ඒක හොඳට තේරුම් ගන්න. මේ ටික අහගෙන ඉඳලා ඔබට පුළුවන් මාර්ගඵලවලටපත් වෙන්න. හැම වෙලාවම හිතන්න මේ කියන කාරණේ. දැන් මේ අද ඉගෙන ගන්න කාරණේ කොහොමද මම නිවන් දකින්නේ? නිවනින් ඈත් වෙන්නේ කොහොමද? නිවනට ලඟ වෙන්නේ කොහොමද කියලා හොඳ වටිනා ධර්මදේශනාවක් මේ සූත්‍රයක්. මං ඒ නිසා නැවත වතාවක් පින්දෙනවා අපේ ආම්බුරන්ට මට මේ මාතෘකාව ලබා දීම ගැන. පින්නතුනි බුදුරජාණන් වහන්සේ හමුවට ආවා වැඩියා හාමුදුරු නමක්, වයසක අවුරුදු මං හිතන්නේ 80ක් විතර වෙන්න ඇති මේ කොමත් වයසක කෙනෙක්. මේ වයසක හාමුදුරුව එයාගේ නම, මේ හාමුදුරුවේ නම මාළුන්කේ පුත්ත. මාළුන්කේ පුත්ත හාමුදුරුව ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා, භාග්‍යවතුන් වහන්සේ සාදු මේ බන්ති භගවා සංකිත්තේන ධම්මං දේශේතු
යහම් භගවතෝ ධම්මං සුත්වා ඒකෝ උපකට්ටෝ අප්පමත්තෝ වාතාපි පහිතත්වෝ විහෙරಂತಿ විහෙරයන්ති. ඉනතින් මේ කතාව කියන්නේ භාග්‍යවතුන් වහන්සේ මට කෙටියෙන් සංක්ෂිප්තව දහම් කරුණක් කියා දෙන්න. මම උදකලා වෙලා මේ ධර්මය ආවර්ජනා කළා මම වාසය කරන්න අවුරුදු 80 ගණක් වයස. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා පොඩි දැන් බලන්න බුදුහාඳුරු මහා කරුණාවන්ත කෙනෙක්නේ. කෙනෙකු හිතරි දෙන කතා කරනවාද? මිහිදී බුදුහාඳුරු අහනවා එත්තදානි මාළුන්ගේ පුත්ත කිං දහරේ බික්කු වක්කාම යත්‍රහි නාම තම්බික්කු චින්නෝ බුද්ධෝ මහල්ලගතෝ අද්දගතෝ වයෝ අනුපත්තෝ සංකිත්තේන වාදං යාචසි. මාළුන්ගේ පුත්ත ඔබ වැනි මේ මහලු වෘද්ධ අර සාමාන්‍ය කියන්නේ අපේ ව්‍යවහාරේ නම් අපි වචනේ පාවිච්චි කරන්නේ නැහැ. මහලු වෙලා හොට බිම ඇනන කාලේ ඔබ වහන්සේ ඉල්ලනවා මගෙන් කෙටියෙන් ධර්ම දේශනා කරන්න කියලා. එතකොට මම මේ තරුණ භික්ෂුන් වහන්සේලාට කොහොමද කතා කරන්නේ? ඒ කියන්නේ මෙතෙක් කලක් මෙහෙම ඉඳලා දැන් ඉල්ලනවා කෙටියෙන් ධර්ම දේශනාව කරන්න කියලා. ඒක සියුම් ආකාරයේ කතාවක් ඒ. දැන් බුදුහාමුදුරුවෝ මේ කොහොමද දන්නවනේ? මහා කරුණාවෙන් මේ හාමුදුරුවෝ ගැන හොඳට දිවසින් පරචිත්ත විජාන ඥාණයෙන් උන්වහන්සේගේ ඉන්දිය පරෝපරියත් ඥාණය හොඳට දන්නවා. උන්වහන්සේ මේ තනත්තා ඉල්ලන්නේ මොකක්ද කියලා දන්නවා. හැබැයි පෙන්නුවේ ඔය වගේ වයසට ගිහිල්ලා මෙහෙම මගෙන් ඉල්ලන එක හරිද කියන එක. අනේ ස්වාමීනි බලන්නේ මේක තමයි මතු කරලා ගත්තේ. අනේ ස්වාමීනි මම මහලු නම් ඇත්ත. මම වයසට ගිය කෙනෙක් බව ඇත්ත. නමුත් මට පුළුවන් මං විශ්වාස කරනවා ඔබ වහන්සේ සංක්ෂිප්තව ධර්මයක් දේශනා කරුවොත් මම වනගත වෙලා හරි හුදකලා වෙලා හරි ධර්මය අවබෝධ කරගන්නවා. අන්න දැන් දුන්නා මේ වටිනාකමක්. මම මහලුයි නමුත් මම අදිෂ්ඨානයක් තියනවා මට හුදකලා වෙලා විවේකීව මේ ධර්මය මේ භවයේ මං අත් කරගන්නවා අවබෝධ කරගන්නවා කියලා. ඔන්න බුදුරජාණන් වහන්සේ අහන මෙන්න මේ කතාව හොඳට තේරුම් ගන්න. තං කිමඤ්ඤසි මාළුන්ගේ පුත්ත යේති චක්කු විඤ්ඤයා රූපා අදිට්ඨා අදිට්ඨ පුබ්බා නච පස්සති නචතේ හෝති පස්සේ යන්ති අත්තිතේ තත් චන්දෝවා රාගෝවා පේමංවා නෝහිතම් බන්ති. අහන්නේ මෙන්න මේ ප්‍රශ්නය. මොකක්ද අහන්නේ? මානුන්ගේ පුත්ත ඇහින් දැකිය යුතු රූපයක් කවදාව දැකලා නැත්තම් මේ මොහොතේ දකින්න නැත්තම් අනාගතයේ දකින්න වෙන්නේ නැත්තම් එබඳු රූපයක් ගැන චන්දරාගයක් ආසාවක් තණ්හාවක් ඇති වෙයිද? දැන් දකින්නෙත් නැහැ, කවදාවත් දැකලත් නැහැ, ඉදිරියේදී දකින්න වෙන්නෙත් නැහැ. මොකද්ද මේ කතාව? දැන් ඔයගොල්ලෝ මේ හම්දුරු මානුක පුත්තෙන් අහන්නේ නොදකපු රූපයක් පිළිබඳ ආශාවක් තියෙනවද? නැහනේ. දැන් අපේ ආශාවල් සියල්ල පින්නතුනි අපි අපේ පැරණි අනුභූතිය පැරණි අත්දැකීම් අනුව තමයි අපිට මේ සෑම ආකාරයේ ඡන්දයක් තියෙන්නේ. දැන් ඔබ ලස්සනයි කියලා කතාවක් කියනවනේ. ওই ලස්සනයි කියන කතාව ඔබ කොහොමද ලස්සන කියන එක තීරණය කළේ? අපි දැකලා මෙතෙක් කලක් අතීතයේ දැකලා මෙහෙම දැකලා මේ විදියට තමයි අපි ලස්සනවන්නේ. පාට මෙහෙම තියෙන ඕනේ, රන්වන් පාට තියෙන, ඒ වගේම තරුණ බව තියෙන, ඒ වගේම හොඳට ওই පංච කල්යාණී ආදී දේවල්. හැබැයි අපි කියනවා දිව්‍යාංගනාවක් ගැන
දිව්‍යාංගනාව මේ වගේ මේ වගේ මේ වගේ කියලා අපට තණ්හාවක් ඇති වෙනවද? දැකලා නැහැ කවදාද? ඒ නිසා හැබැයි මේ දැක්කත් අපි කල්පනා කරන්නේ අපි කියන්නේ මේ අනුව තමයි අපි හිතන්නේ. දිව්‍ය ලෝකවල රූපයත් අපි හිතන්නේ මේ වගේ. ඔය කවුරක්වත් දැකලා නැමේ මේ දිව්‍ය දෙවියන් ගැන. මිනිස්සු වගේමයි ඒ. ඒ නිසා අපි නතුනේ ඒක සම්පූර්ණ වෙනස්. ඒ දිව්‍ය ලෝකයේදී ඒ දිව්‍යාංගනාවන් පිළිබඳ ආසාවක් ඇති වෙන්නේ අපට ආසාවක් ඇති නෙවෙයි. දැන් මෙතනදී අහනවන්නම් දෙවෙනි කාරණේ. රසං ඒක හොඳට තේරෙවි. රසං බෝත්වා යම් කිසි කෙනෙක් මාළුන්ගේ පුත්ත කවදාවත් කාපු නැති දැනුත් කන්නේ නැති අනාගතයේත් කන්න වෙන්නේ නැති දෙයක් ගැන ආසාවක් ඇති වෙනවද? කලින් කාලත් නැහැ, දැන් කන්නේත් නැහැ, අනාගතයට කන්න වෙන්නේත් නැහැ. ආසාවක් ඇති වෙනවද? එහෙම තියනද? හොඳට කල්පනා කරලා බලන්න. දැන් අපි හිතමු මෙන්න මෙහෙම. ඔන්න අපි චීන කෑමක් තියෙනවා, ජපන් කෑමක්. චව් චව් හරි, චව් චව්. කටට කෙලෙව් උනනවද? කවදාවත් කාලා නැහැ, කවදාවත් අහලා නැහැ. දැනුත් දන්නේ නැහැ. ඒ නිසා පින්නුතුනි මේ අපට ආශාවක් ඇති වෙන්නේ මේ දකින දේවල්, අහන දේවල්, විඳින දේවල්. අපි හිතමු ඔන්න KFC මස් කෑලා. ඔන්න දැන් ඔළුවට එනවා මෙන්න මේ මස් කෑලා අර පිටින් නිකන් කරවිච්ච ස්වරූපය, අර මොනවද මේ පවුඩර් වගේ උඩින් තියෙන කරස් කෑලා හැපෙන මේ ඔක්කොම කොහෙන්ද ආවේ? කාලා රස විඳපු නිසාමයි. දැන් එහෙනම් පේනද තෘෂ්ණාව කියන්නේ මොකද්ද? අපට හටගත්තේ අපි අත්දැකීමෙන්, ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන් විඳින දේවල්, විඳපු දේවල් වල තමයි අපි රස්නාව තියෙන්නේ. දැන් ඔන්න ඔතනින් ඉන්නවා ලස්සන. දැන් මේ ගොඩක් විස්තර කරන ගමන් බුදුරජාණන් වහන්සේ අහනවා, මහණෙනි මේ මාළුන්ගේ පුත්ත ඔබ මෙන්න මේ විදියට හික්මෙන්න. ඒවම්පිතේ මාළුන්ගේ පුත්ත දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං. එතකොට දුටුදී දුටුමතින් ගන්න, දැක්කදී දැක්ක පමණින් අතර වෙන්න. මේක අහලා තියෙනවනේ, දැක්කයි ඉවරයි. ඇසුදී ඇසු මාත්‍රෙන් අතර වෙන්න. නහයට දැනුණු සුවඳ සුවඳ දැනුනුත් පමණින් අතර වෙන්න. කයට දැනුණු ස්පර්ශය ස්පර්ශයේ වශයෙන් තේරුම් අරගෙන අතර වෙන්න. ඊළඟට දිවට දැනුණු රස රස වශයෙන් හිතලා එතනින් අතර වෙන්න. එතකොට මනසට ලැබුණු සිතුවිල්ල ඒ සිතුළු මාත්‍රයෙන් සිතක් හටගත්තා කියලා එතනින් අතර වෙන්න. ඔන්න ඕ විදිහට තමයි ආරක්ෂා වෙන්නේ පින්නතුනි. ඔන්න උතන තමයි නිවන තියෙන්නේ. දැන් අපි මේ සසර ගොඩනගන්නේ ඔන්න ඔය කාරණ නිසා. දුටුදී දුටුමතින්, ඇසුදී ඇසුමතින්, විඳිතේ විඳිමතින් නෙවෙයි. එනිසා මේ කාරණේ අහනකොට දැන් අර හාමුදුරන්ට, මාළුන්ගේ පුත්ත හාමුදුරන්ට ධර්මය අවබෝධ වුණා. ඔන්න දැන් ඒ මාළුන්ගේ පුත්ත හාමුදුරන්ගේ විස්තරෙන් තීරේවි ඔයගොල්ලන්ට කොහොමද මේ ධර්මය මෙතන කොච්චර ගැඹුරු ධර්මයක්ද කියලා. භාගතුන් නාමස මට තේරුණා. ඒ බලන්න මේ වයසක හාමුදුරුවෝ කියන මට තේරුණා. අර හාමුදුරන්ට කිව්වේ මොකද්ද? අතීතයේ විඳින් නැති, දැනුත් විඳින් නැති, අනාගතයේ විඳින්නේ වෙන්නේ නැති දෙයක් ගැන ආසාවක් ඇති වෙන්නේ නැහැ ඔයගලට හැමෝටම. දැන් විඳින, දැන් දකින දේ, දැන් විඳින දේ ගැන තමයි ආසාව ඇති වෙන්නේ. එහෙනම් දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං කියලා නතර වෙන්න කියලා කිව්වා. මෙන්න මේ ලස්සන ගාථා දෙකක්, ගාත දෙකක් නෙමෙයි ගාත හයක් උන්වහන්සේ පැහැදිලි කරනවා. ඉස්සෙල්ලා ඔය කාරණේ ගැඹුරු ලෙස මේ හාමුදුරු තීරුම් ගන්නවා. දැන් ඒ තුලින් බලන්නකෝ ඔයගොල්ලන්ට මේ ධර්මයේ වැටහෙනවද කියලා. රූපං දිස්වා සති මුට්ටා පිය නිමිත්තං මනසිකරෝතු සාරත්ත චිත්තෝ වේදේති
තංච අජ්ජෝසාය තිට්ඨති තස්ස වඩ්ඩಂತಿ වේදනා අනේකා රූප සම්භවා අභිජ්ජාච විහෙසාච චිත්තමස්සුපහං හඤ්ඤති එවං ආචීනතෝ දුක්ඛං ආරා නිබ්බාණං උච්චති. මෙන්න තේරුම් ගන්න පුළුවන් දැන්. රූපං දිස්වා සති මුට්ඨා. රූපයක් දැක්කාම ඇති වෙන හැඟීම මොකද්ද? සිහිය මුලාවටපත් වෙන. දැන් බලන්න ඕගොල්ලන්ට ලස්සන ඇඳුමක්. මේ කාන්තාවට මම කියන්නේ. ලස්සන ඇඳුමක් දැක්ක ගමන් මොකද වෙන්නේ? අර gedara තියෙන ඔක්කොම දේවල් ගැන හිතන්නේ නැහැ. මේක තමයි. මේක තමයි. මුලා වෙනවා. මොකටද මේ ඇඳුම කියලා තේරුම් ගන්නෙත් නැහැ. මුලා වීම කියන්නේ ලස්සන රූපයක් දැක්ක ගමන් මුලාවටපත් වෙනවා. පිය නිමිත්තන් මනස කරවතු දැන් මේක දැක්ක ගමන් ඇතිවන පිය නිමිති. මොනවද නිමිති? ෂක් මේක ඇඳලා දැන් යනකොට හැමෝම බලાવી. බලන්න මොකද්ද මේ නිවි? රාගය. තණ්හාව. ආශාව. අරර් රූප අරර් ඇඳුම ෂෝකේස් එකේ දැකලා දැක්කා ඉච්චරයි. කර්ම හටගන්නේ නැහැ. මේක පුරුදු කරගන්න. රූපයක් දැක්කාම අපි බලනවා එකවරටම. වයසට ගිය කෙනෙක් වුණත් තරුණියක් දැක්කාම දැක්ක ගමන් මුලා වෙනවා. තමන්ගේ වයස ගැන තේරුම් ගන්නෙත් නැහැ. ලස්සනයි. අත් බොහොම මටසිලුටි. එතකොට පාටයි. එතකොට සමහරලාට ශරීරය නිරුවත් කරන්නත් පුළුවන් සමහරලාට. ඔන්න මුලා වෙන තැන. දැක්කා ඉවරයි. ඇති දෙයක් තියනවද මේකින්? ඒක පුහුණු කරනකොට තේරෙනවා මේ රූපය තව අවුරුදු 50කින් නැති වයසයි. මේ රූපය ඊට කලින් මෙහෙමයි. අන්න සිහිය උපදවා ගන්න ක්‍රම. ඇත්ත කතාව. මේක මේ ජරා ගොඩක්, කුණු ගොඩක්, කුණු වෙන එකක්, පිළිකාවක් හැදෙන්න පුළුවන්, කොරෝනා හැදෙන්න පුළුවන්, ළඟට කිට්ටු වෙන්න පුළුවන්. මේ ලස්සන කරන දෙයක්, අලංකාර කරන දෙයක්, පූති කායක්, කුණු කායක්. ඒකට අන්න අර සිහි මුලා වෙන පුද්ගලයා අරක දකින්නේ සුන්දරත්වය. එතකොට සිහිය මුලා වෙනවා. පිය නිමිත්තන් මනසේ කරවතු ඒක එන හිතනවා. දැන් මේ දැකලා ගිහිල්ලා වාහනේ දැක්කත් අරක මතක් වෙනවා. බලන්න මේ සිත කොච්චරද කියලා මේ පු탁ජන මේ ලෝකෙම හැටි. පිය නිමිත්තන් මනසේ කරවතු නිමිති සමහරලාට gedara ගිහිල්ලා ගෙදර ගිහිල්ලත් අර ඇඳුම ගැන අර රූපය ගැන කල්පනා කරනවා. මේ ලෝකේ අතිශය රූප සුන්දරයෙක් විවාහ කරගත්තත්, ලෝකේ ලස්සනම මිනිසියෙක් විවාහ කරගත්තත් එතනින් තෘප්තියටපත් වෙන්න බෑ. පින්නතුනි මේ ඇහැ කන නාසය සංසාරේ පුරා ගුදුරුසොයසේ මේ ගොඩනගාගත්ත කර්මමයි. ඔයගොල්ලෝ ඔය කරපු හොඳ කර්මවල ආනිසංස තමයි ඔය ඇස් ලැබුණේ, කන් ලැබුණේ, නහය ලැබුණේ. බොහොම ඔය හේතුක ප්‍රතිසන්දි උප්පත්තියක් ලැබලා තියෙන පින්නතුනි මේ පුණ්‍ය භූමියේ මේ සංසාරේ සැරිසරන ඔය කර්ම රැස් කරගන්න නෙමෙයි, කර්ම ගෙවන්න. මෙතනින් පටන් ගන්න පුළුවන්. සාරත්ත්‍ය චිත්තෝ වේදේති. ඔන්න බලන්න දැන් රත් වෙච්ච ඇලුණු පුද්ගලයා විඳිනව දැන්. නිකල් පියබක් වගේ නේද? වේදේති තංච අජ්ජෝසාය තිට්ඨති. නිකන් ඉන්නේ නැහැ දැන් මෙයා. බැහැ ගන්නවා. අර ඇහෙන් දැක්ක රූපේ බලන්න කොච්චර දුර ඇවිල්ලාද කියලා දැන් මේක ඇතුලේ කැරකිනවා. අජ්ජෝසාය තිට්ඨති. මේක läගගෙන ඉන්නවා දැන්. තස්ස වඩ්ඩಂತಿ වේදනා. ඒ පුද්ගලයාට වැඩිනව වේදනා, සුඛ වේදනා. දුක්ඛ වේදනාව තන අයියෝ බලා ගන්න බැරි වුණානේ. අලෝ අර ගන්න බැරි වුණානේ. මිල දී ගන්න බැරි වුණානේ. දැන් බලන්න. ඔක ලබා ගත්තත් එහෙමයි. එතකොට තස්ස වඩ්ඩಂತಿ වේදනා අනේකා රූප සම්භවා. නොඑක් රූප වලින් මේ ලබා ගන්නවා වේදනාව. හැම වෙලාවෙම අපි උදේ ඉඳලා රෑ වෙනකම්ම පාරක යනකො බලන්න. මේ පාරේ යනකොට අපිට පේනවා නම් හයිවේ එකේ යනකොට ලස්සන ගෙවල් පේනවා.
හරි ලස්සන සුන්දර කඳු පේනවා. කොච්චර ලස්සනද කියලා හිතනවා, අන්න ඇලෙනවා. ඇත්තට මේ වගේ දින් ලස්සන මොකක් දැක්ක ඉවරයි. අපි ඊළ කතා කරනවා ඒක. නැවත නැවත දැන් වේදනං වේදනාව ගැන නැවත වතාවක් නැවත නැවතාවක් කියනවා. අභිනන්දති, අභිවන්දති, අජ්ජෝසායතිට්ඨති. හැම වෙලාවෙම කරන්නේ ඕක තමයි. නන්දනීටපත් වෙනවා කියනවා. නරක දේවලුත් ඒ වගේමයි. අරුන් මට බැන්නා, මෙහෙම කිව්වා, මෙහෙම කෙරුවා, මෙහෙමයි. ඔය ඔක්කොම මේ වෙන්නේ මොකද්ද? දේහය රස කරගන්නවා. අතන තියෙන්නේ තණ්හාව, අභිජ්ජාව. අතන තියෙන්නේ නරක දෙයක් දැක්කාම, කැත දෙයක් දැක්කාම, අප්‍රිය දෙයක් දැක්කාම අභිජ්ජාව, ව්‍යාපාදේ. මේ අභිජ්ජා ව්‍යාපාද වලින් තමයි පින්නතුනි මේ පංචස්කන්ධේම අපි දවසින් දවස ගොඩන ගන්න සසර දුකයි කියන්නේ ඕකට. එතකොට දැන් මෙතනද පෙන්නවා ඔය විදිහේ තමයි රූපං දිස්වා සති මුට්ටා ප්‍රිය නිමිත්තං මනසිකරෝතෝ සාරත්ථ චිත්තෝ වේදේති තංචාජ්ජෝ සායතිට්ඨති තස්ස වඩ්ඩಂತಿ වේදනා අනේකා රූප සම්භව අභිජ්ජාච විහෙසා. ඔන්න දැන් හට ගන්නවා දැඩි ලෝභය. විහෙසාච විහෙසයි. දැන් මේ පංචකාම සම්පත්තින් පිළිබඳ දැඩි ලෝභය අරගෙන විහෙස වෙලා ඉන්නවා දැන් අපි. පින්නතුනි මේක හැමතැනටම දාගන්නවද? ගෙයක් දොරක් කනුණත් එහෙමයි. ගෙයක් දොරක් දැක්ක ලස්සනට ඒකේ හදාගෙන වාහනයක් දැක්කා, ඒ වාහනේ ගැන ඇති වෙන අවිද්‍යාව, දැඩි ලෝභය, ඒක ගන්න ආසාවක් ඇති වෙනවා, නැති වෙන සා දුක හට ගන්නවා. ඒ වගේම තමයි මේක ගත්තයින් පස්සේ ඒකෙන් කොච්චර දුක් හට ගන්නවද බලන්න. කොයි තරම් දුක් කන්දරාවක්ද මේ රැස් කරන්නේ? මොකද්ද මේ කරන්නේ? එතකොට එහෙනම් මේව නැතුව ඉන්නවද අපි? නැතුව ඉන්න පුළුවන් නම් හොඳයි. මේවා විඳින්න, මේවා දකින්න, මේවා වාහනේ කියන්න අජ්ජෝසනේ කරගන්න එපා. වාහනයක් ගන්න, ගයක් හදාගන්න, දැඩිවල්ව ගන්න එපා. මේවා නැති වෙනවා. මේ ලස්සන ගීත් අද ලස්සනයි වුණාට තව පැෂන් එක වෙනස් වෙනවා. ඒක තමයි අනිත්‍යතාවය. මේක මට දාලා යන්න සිද්ධ වෙනවා. මේක ඇලින්න හොඳ නැහැ. ඇලුනොත් ප්‍රේතෙක් වෙනවා. බලන්න සංසාර සසර මේ නිසා තමයි දැක් දුටු දේ දුටු මතින් හිටියනම් ඇසූ දේ ඇසූ මතින් කෙලෙස් හටගන්නේ, තණ්හා රාග කාම ඡන්ද ව්‍යාපාද හටගන්නේ, පින්නතුනි කර්ම රැස් වෙන්නේ නැහැ. හරි ලස්සනයි. මට මතක් වෙනවා සුත්ත නිපාතේ ගාථාවක්. ප්‍රහච්චිත රහතන් වහන්සේගේ සිත මොන වගේද? උද බින්දු යථාපි පොක්කරි පදුමී වාරි යථාන නිප්පති එවං මුනි නෝප නිප්පති යදිදං දිට්ඨ සුතං මුතේසුවා. ලස්සන ගාථාවක් මට දැන් මතක් වුණේ. රහතන් වහන්සේ දුරුදේ මොන වගේද? උද බින්දු යථාපි පොක්කරි නිලුම් කොළයකට වතුර බින්දුවක් වැටුනහම ඒ වගේ. දැකලා තියෙනවද නිලුම් කොළයට වතුර බින්දුවම එහෙට මෙන්නවම පෙරලිච්ච ගමන් මොනවත් නැහැ. අපි කුස්සියේ තියෙන වළං අල්ලන රෙදි කෑල්ල වගේ. ඒකේ තියෙන හොදිත් තියෙනවා, දැලිත් තියෙනවා, රසත් තියෙන ඔක්කොම තියෙනවා. අපි සිත් ඒවයි. බලන්න දැස්සත් උපමා පින්නතුනි ඔන්න ඔය මට්ටමට තමන්ගේ නුවණ, තමන්ගේ ඇහැ කන නාසය හසුරුව ගන්න පුළුවන් නම් මෙතනම නිවෙනවා. අර බලන්න රූප කොච්චරද, රූප පෙට්ටිය. මං කියන්නේ ඒකයි මේ 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 මහා භයානකම යුගයක් අපි ඉන්නේ. ඒ වගේම තමයි මේකෙන් නිවෙන්න පුළුවන් හොඳම යුගයක මේ බණ ඇහෙන්නේ. ඔය රූප පෙට්ටියෙන් මොනතරම් කෙලෙස් පෙට්ටියක් ඕක. වාද විවාද අර ඉන්දියානු කඩංගු ජරා කතා මුකටද මේ වගේ කියලා බලන්න කල්පනා කරලා බලන්න. ඉතින් ඒ වගේ තමයි අන්තර්ජාලයට ගියාම අර හාමුදුරුගේ මේ හාමුදුරුගේ භාවනාවල් තියෙනවා. හරි ලස්සන හාමුදුරු ඉන්න කොටසක් ඉන්නවා දැන් මමත් අහනවා බලන්න. අපි කොච්චර පින්නතුරි කොයිතරම් මහාචාර්ය වුණු වුණත් මේ බණ අහනකොට නිවෙනවා පින්නතුනි. නිවෙනවා. කල්‍යාණ මිත්‍රාස්තියත් ධර්මශ්‍රවණයත් යෝනිසෝ මනසිකාරයත් සිහිනුවනේ. දැන් මේ අහපු බණ සිහිනුවනේ මෙනෙහි කරන්න දැන් පාර යනකොට
එන සිතුවිල්ල මෙතින් නතර කරන්න. කලක් යනකොට ඉබේටම මේව නතර වෙලා ක්ෂය වෙලා රාග ද්වේෂ මෝහ නැති වෙලා යනවා. මේ දේවල් වලින් ඔය කියන సౌందర్య බ්ලෝකයක් ඔක්කොම සංකල්ප. දැන් බලන්න සද්දං සුත්තා සති මුට්ඨා පිය නිමිත්තං මනසිකරෝතු සබ්දහල සිහි මුලා වෙනවා. දැන් ළමයි තරුණ ළමයි මේ කන් වල දාගෙන මුලා වෙන්නේ මේ කිසි දෙයක් ලැබෙන්නේ නැහැ ඒ වගේ. දැන් ඔය ඇත්තරම ඔය නළු නිලියෝ කියන්නේ ඔක්ම යන්නේ අපාය යන්නේ. තරහ වෙන්න එපා මෙතන ඉන්න. අපායේ කිඩ්ඩෝ පදෝසිකා කියන අපායේ මුසපත් වෙලා ඉන්නේ ඒගොල්ලෝ. කල්පනා කරවන නළු නිලියන්ගේ ජීවිතවල කොහොමද කියලා හරි අසරණයි. ඉතින් වෙහෙසයිනේ මේ මේක මේ ඔවුන් මේ සමාජයට වඩා බොහොම ඒගොල්ලෝ හරි අමාරුයි. මොකද හේතුව හැමදාම රඟපාන්න ඕනේ. රඟපානෝ කියන්නේ මොකද? මේකප් කරන්න ඕනේ. මේ වේදිකාවට ආව නැතුණු අයියෝ මේ කවුද? දුක නේද මේ හැමතැනම තියෙන්නේ. ඒ නිසා විසුක දස්සන මේ ලෝකයේ ඇත්ත ස්වභාවය දකින්න ස්වභාව ධර්මයේ සුන්දරත්වය. ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව බුදුහාමුදුරුව තරම් සුන්දර සුන්දරත්වය දැක්ක අත්විඳ රසවින්ද කෙනෙක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ මේ රස ස්නායු හරීම ප්‍රබලයි. රස පටිසංවේදී ගෝතමෝ රස විඳිනවා අජෝසය කරගන්නේ. අනේ මට හෙටත් ඕනේ, මම මේක දිගටම කන්න ඕනේ. එහෙම හැඟින්නේ නැහැ. රස විඳා නෙළුම් කොලේ වතුර බින්දුව කොච්චර පැහැපත්ද බලන්න. කොච්චර පැහැපත්ද නිල් කැටයක් වගේ පොකුණක නිල් වතුර දාලා ඩිෆයිල්මන් මොනවත් නැහැ. ඔබේ සිතත් ඒ මට්ටමට ටික 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 දියුණු කරගන්න මානසික ගන්න. මේ බණ හොඳටම ප්‍රමාණවත්. දිත්තේ දිට්ට මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ මත්ත. ඒ නිසා දැන් මෙතන පෙන්නනවා නැවත වතාවක් කියනං රූපං දිස්වා සති මුට්ටා. රූපයක් දැකලා සිහිය විකෘති වෙනවා, සිහි විකල් වෙනවා. පිය නිමිත්තං මනසිකරෝතෝ මනසින් ප්‍රිය නිමිති මෙනෙහි කරනවා. සාරත්ත චිත්තෝ වේදේති ඇලුනු සිතින් විඳිනවා. තංචාජ්ජෝසායතිත්‍ත්‍ති ඒ විඳින දේ නැවත වතාවක් අජ්ජෝසනය කරගන්නවා. මං හෙටත් කන්න ඕනේ, මේක කන්න ඕනේ. KFC එකට ගිහිල්ලා මම මෙතන ගිහිල්ලා කන්න ඕනේ. මේ විදිහට හිතන තස්ස වඩ්ඩන්ති වේදනා, ඔහුගේ වේදනාව වැඩිනවා. වේදනාව කියන්නේ අර සුඛ දුක්ඛ වේදනාව වැඩිනවා. අනේකාරූප සම්භාව රූප වලින් හටගන්න දේවල් ඔක්කොම එමයයි. ඒකට පිළි රූප කියන්නේ මේ ස්ත්‍රී පුරුෂ විතරක් නෙමෙයි, මල් ස්වභාව ධර්මී ගහකොළ ඔය ඕනම දෙයක් භෞතික වූ යම් දේවල් තියෙනවා නම් ඒවා දැකලා ඔය විදිහට හැසිරෙන පුද්ගලයා සාරත් චිත්තෝ වේදේති අජ්ජෝසනේ කරගෙන ඉන්නවා. මුළු පෘථග්ජන අපි හැමෝම කරන්නේ ඕකමයි. දැන් අර අපේ හාමුදුරුවෝ කිව්වා, මං ගැන කිව්වා, ලස්සන පන්සලක් හදලා තිනවා, අම්බැක්කට වඩා කැටයම් තිනවා. ඇත්තටම මට මේ ධර්මයත් එක්ක ඉන්නකොට මට තේරෙනවා මම මේවට ඇලුනොත් මම මේකේ ප්‍රේතෙක් වෙනවා. ඇයි ලස්සනේ මං ඕල් ඉන්න බලන්න පන්සල හරිම ලස්සනයි. එතකොට ඒ ලස්සන මම පුඩි කාලේ ඉඳලා මේ සුන්දර මං මේකින් අදහස් කරන්නේ මෙන්න මේකයි. ඒ ලස්සනට හැදුවාම තමයි මිනිස්සු එතනට එන්නේ. ඒ මිනිස්සුන්ට තමයි මේ උතුම් වූ ලස්සන ධර්මයේ දේශනා කරන්න මගේ මම කියන එක මමත් වෙන්නේ නෙමෙයි මම මේ කතා කරන්නේ. මට පොඩි කාලේ ඉඳලා ලැබිච්ච දෙයක්. ඒ ගමන බොහොම ගොඩක් දේවල් තියෙනවා කියන්නේ ඒක ආත්මකතනයක් බවට පත් වෙනවා. පුංචි කාලේ ඉඳලා මම එකක් කියන්නම්, මෛත්‍රී භාවනා කළා. ඒ මෛත්‍රී භාවනාව 11 ආනිසංසයෙන් මම දන්නවා. දෙවියෝ මට ප්‍රිය කරනවා, අමනුෂ්‍යෝ ප්‍රිය කරනවා. ඒ කියන්නේ ආරක්ෂා වෙනවා. මම මහා දානයක් දීලා මෙහින් බඩු වගයක් අරන් ගිහිල්ලා ඒ බඩු දෙන්න යනකොට බඩු ගේන්න ආපහු දෙන්න ඒ දාණය පින්කමට ආවා පොඩි ඩිමෝ බට් එකකින්.
ඊට පස්සේ මම හයිවේ එකේදී මට දැනුණා මේ මොකද්ද මේ ඩ්‍රයිවර්ට මොකක් හරි වික්ෂිප්ත භාවයක් තියෙනවා. මට තේරුණා නිකන් අමුත්තක්. මම ඒ මොකද නිදිමතද කියලා. මගේ ළඟ තිබුණ චොක්ලට් එක මේ කන්නිකුවා. චොක්ලට් එක කෑවත් මේ මූණ පුරා නිකන් ගාගත්තා වගේ. මට හරි විකෘති ගාය. ඉස්සරහින වාහනයෙන් හැපෙන්න හදනවා. හැපෙන්න හදනකොට මම කොන වාහනේ හැපෙන්න හදන කියලා. කැපුවා. කපනකොට අර වැටේ සටසට ගාලා වැදුනා. වැදිලා පින්නතුනි ඕගොල්ලෝ මම කියන්නේ මම බොරු කියන්නේ නැහැ ඇත්තම. මේ වාහනේ හීරිල්ලක්වත් නැහැ නම්බර් ප්ලේට් එක මෙයාට ඇදුණා. නම්බර් ප්ලේට් එකක් ඇදෙන්නේ මේ හයිවේ එකේ වැටේ හැදිලා මොකද්ද වුනේ? මට පෙන්නවා එන්නේ මොකද්ද දෙවියන් විසින් රැක්කා. අරයට මී මැස් මොරි හැදෙනවා. ආන්න. ඔන්න දෙවියන් ඉන්නවා කියන තැන. ලංකාවේ කිසිම පන්සලක නැහැ. අපේ පන්සලේ දෙවියෙක් දේව රූපයක් හදලා තිනවා. ඒ කලාකරුවා දිව්‍ය ලෝකෙටත් එක්ක ගියා හීනේ. ලංකාවේ කිසිම පන්සලක නැහැ. කවුද ඒ දෙවියෝ? ලංකාව රකින සම්බුද්ධ ශාසනය රකින දෙවියෝ. ඒ තමයි තිදෙව්ලොවට අධිපති සෝවාන් වෙච්ච සක්‍ර දිව්‍ය රාජාණන්. බලන්න අපි වඳින්නවද? අපි වඳින්නවද? සෝවාන් වෙච්ච ආරේ දෙවියෙක් බුදුහාඳුරුත් එක ධර්ම සාකච්ඡා කරලා සක්ක සංයුත්ත නිකායේ සක්‍ර දිව්‍ය රාජ්‍යයත් එක්ක සූත්‍ර ගොඩක් තියෙනවා. යට ගිහිලා තියෙන ගොඩක් මේ ධර්මයේ. විෂ්ණු කතරගම දෙවිවරු තමයි හැමතමද. ඒ නිසා මම දකිනවා මමදී මාව අර මෛත්‍රී භාවනාවෙන් මම පුඩි කාලේ කරපු දේ මට ආරක්ෂාව දෙනවා. පන්සල වට කරනවා කිව්වොත් කවුද කිව්වොත් කොලකොටි. ගෙනියන්නේ නැහැ. කවදාවත් හිරේක ගිහිල්ලා නැහැ. මත දැරුවා. සත්ව ඝාතන කරන්නේ නැහැ. ඔන්න ඔය ධර්මතාවය තමයි මම කියන්නේ ඕක විශ්වාස කරන්න. ඔය ශ්‍රද්ධාව කඩා ගන්න එපා. ධර්මයේ හැසිරෙනකොට මේකම ලොකු බලයක්. නිවෙනවා. ඇත්තෙම මම එහෙම කියන්න ගියාම නිකම් ආත්ම කතනිකුත් වෙනවා කමන්නේ. හරි සහැල්වි. සහැල්වින් සතුටින් ඉන්න පුළුවන්. ඒක නිසා පින්නතුනි මේ මනස නිර්වෘල් වෙනවා. ප්‍රශ්න වලට විසඳුම් ලැබෙනවා. ධර්මය ධර්මයේ. ධර්මයේ ගැන විශ්වාසය තියන්න වෙන මොකක්වත් නැහැ. එතකොට මෙන්න මේ ආකාරයට අර කෙලිස් වැඩෙනම අනේකා රූප සම්බව අභිජ්ජා විහෙස චිත්තමසුප හංගති සිත පෙළෙනවා. ඒවං ආචින්නතෝ දුක්ඛං මෙන්න මේකෙන් තමයි දුක් රැස් වෙන්නේ. ආචින්නතෝ දුක්ඛං දුක් රැස් වෙන්නේ අර දැකපු දේවල් තුනේ. දුක්ඛං ආරා නිබ්බාණං උච්චති. ඒ තැනත්තා නිවනින් මග හැරෙනවා. දැන් බලන්න ඇහැට රූප දැකලා මේව අල්ලගත්ත එක්කෙනා සංසාරේ මේ දුක් විඳිනවා. ඒව අල්ලගත්ත එක්කෙනා දුටු දේ දුටු මතින් අරගෙන හිත නිවා ගන්න පුද්ගලයා නිවනට ලං වෙනවා. ඔච්චරයි. ඇසූ දේ ඒ වගේමයි, නහයට දැනුණු දේ ඒ විදියමයි, ඊළඟට කයට ස්පර්ශ වූ දේ. අපි හිතමු කය ස්පර්ශ වුණා කියලා. ස්පර්ශ වෙනකොට ස්ත්‍රී රූපයක්ද පුරුෂ රූපයක්ද කියලා එක වටේ දෙනවා. තරුණද උණුසුම්ද ඔය මොනවා හරි ස්පර්ශ වුණා ඉච්චරයි ඉතින් නතර කරන්න. දැන් බලන්න අපේ සිත කොච්චර දුර ගමන් කරනවද. එකම ස්පර්ශයක් එක දවසක් අතින් ස්පර්ශය වෙච්ච දෙයක් සමහරවිට ජීවිත කාලෙම මතක හිටින්න නේද බලන්න. මොකද්ද මේ පිස්සුව? සත්සීය විකෘති වෙනවා. කොහේද මේ සැප තියෙන්නේ? හදාගත්ත එකක්. ඔතන තියෙන්නේ උණුසුමක්. ඔතන තියෙන්නේ යම්කිසි සිසිලසක්. මේ පටවි ආපෝ තේයෝ තමයි ඔය ස්පර්ශ වෙන්නේ. මේ ස්පර්ශ වෙන්නේ පටවිය. දැන් ඔය අපි සුව පහසුයි කියලා ඉන්නේ මේ පටවිය තුල. ඒක තද වෙනකොට වේදනාවක්. නිහිල් වෙනකොට ඒ වේදනාව අඩු වෙනවා. මේක වෙනස් වෙනවා. ඕනම සුව පහසු ආසනයක වාඩි වෙලා පැය ගාණක් ඉන්නකොට ඒක නැකිටින්න හිතෙනවා. ඒක තමයි ස්වභාවය. ඒ නිසා මේවට ඇලෙන්න, අජෝසනේ කරන්න, ගැටෙන්න කිසි දෙයක් නැහැ. ඔන්න ඔය ආකාරයට පස්සම් පුස්ස සති මුට්ටා ස්පර්ශයේ වෙච්ච ගමන් සිහිය මුලා වෙනවා. බලන්න
රිය දුරා එක්ක යනවා. පරදාර පරිස්පෘෂය, පරදාර ස්ත්‍රී සේවනය, ඒ ඔක්කොම මේ ස්පර්ශය නිසා. ඇත්තටම එතන මොනවක් තියෙනවද කියලා බලන්න. යථා ස්වභාවය බලන්න. හිතින් හදාගත්ත දේවල් නැවත නැවතත් මනසින් විඳිනවා. සාරත්ත චිත්තෝ වේදේති. සරාගී සිත, ඇලුණු සිතෙන් යුක්තෝ විඳිනවා. තංච අජ්ජෝ සායතිත්‍ති, ඕක ඇහුළුවේ ලැගගෙන ඉන්නවා. ඔය දුක් කන්දරා ඔක්කොම රස කරගන්න උතනින්. එහෙනම් පින්නතුනේ ඔබට මගෙන් අහන්න පුළුවන් මේ ලෞකික ජීවිතය අපි ගත කරන කොහොමද ඔය කියන ආකාරයේ දිට්ඨි මිත්‍ති මට්ටම් සුතේ සුත මට්ටම් පුළුවන්. ලෞකික ජීවිතයේ බුදුහාමරෝ ප්‍රතික්ෂේප කරන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි දක්වාම මේ Brahmacharya වාසය අනාගාමි නතර වෙනවා. අර කියන ආකාරයට තමන්ගේ සදාර සන්තුෂ්ටිය ඇති කරගන්න පුළුවන්, ලෞකික ජීවිත ගත කරන්න පුළුවන්. බය නැති කරගන්න, සසර ගැන නිවන ගැන මම සෝවාන් වෙලා ඉන්නේ, මම සෝවාන් ඵලයට බුදුන් දාම් සංගුණ ගැන මට සැකයක් නැහැ, මම සතර අපාය යන්නේ නැහැ කොහොමද දැන්? ඔන්න ඔය විශ්වාසය ඇති කරගන්න. සාරද්ද චිත්තෝ වේදීති. ඇලුනොත්, බින්දොත්, අජ්ජෝසනය කරගත්තොත් සතර අපායමයි. සමහරු කියනවා මාළු ටැංකිය දිහා බලන් ඉන්න හෘදයාබාධය හොඳ කියලා. මාළු එක් වෙනවා. මාළු ආත්මයක් ලබා ගන්න වෙන්නේ බොරු නෙවෙයි. ඇලෙන දේ තුලින් තමයි යාට ඊට පස්සේ දාගමෙදී නැත හරින්න. බලු පැටවුන්ට ආදරේ, බලලුන්ට ආදරේ, වැඩි ආදරේ කරන්න එපායි. ඒ බලලත් ප්‍රීතියක් වෙලා එනවා. මගේ ඇමරිකාවේ යාහිතවත් පවුලක් ඉන්නවා. අනේ හරි ආදරේ බල්ලට. බල්ල මැරුණා යන යන තන බලුගඳයි. බල්ල මැරෙල ගොඩක් ආ. මේවා තියෙන ඕන තරම්. සාරත්ත්‍ය චිත්තුමි ඇලීම නිසා ඇතිවෙන දය, සසර අපාය, සතර අපාය. මේ ආපු අවස්ථාව අහමු අවස්ථාවක්. මේක කෝටි නෙමෙයි මිලියන වලින් පැහැදිලි කරන්න බෑ. මේ බුද්ධෝත්පාද කාලයේ ඔබ ලැබු මේ මනුෂ්‍ය භවය. පින්නතුනි මේක ගැලවෙන්න පුළුවන් හොඳම අවස්ථාව නෙමෙයි. අපි බෞද්ධයෝ මේක රැක්කට මං කියන්නේ මේක රැකලා තියෙන්නේ දොර වැහෙනවට තියපු හේතු කරපු මැණික් ගලක් බුද්ධ ආගම. මේක මැණික් ගල විදිය දන්නේ නැහැ. බලන්න කොච්චර සුන්දර ප්‍රත්‍යක්ෂ ධර්මයක් මේක. අපි වඳිනවා පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හිති ස්වාක්ඛාතෝ සම්දික්ඛෝ අකාලිකෝ. වචන වල තේරුම් ගන්නවද? තේරුම් දැනගන්න ධර්මය අවබෝධ කරගන්න ඕනේ. ඒක නිසා මේ ගිරවු වගේ කියව කියව ඉන්න ධර්මයක් නෙවෙයි මේක. පුද පූජාවලට විතරක් වෙන් කර ගන්න ඕන ධර්මයක් නෙවෙයි. පුද පූජාවල ආනිසස්ස තියෙනවා. ඒක හරි වැදගත්. දසවත්තුක මිත්‍යා දෘෂ්ටියක් කියලා එකක් තියෙනවානේ. දසවත්තුක මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ නත්ති දින්නම් දුන් දේ විපාක නැහැ. නත්ති යිට්ටම් පුද පූජාවල ප්‍රයෝජනයක් නැහැ. නත්ති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ. මේ අපි ලැබෙන සැපතු පෙර වාසනා පෙර තින්කම් කරලා තිනවා ප්‍රමාණ. ඒවා බුරු කතා. සුකට දුක්ඛාණං කම්මාණං කල පලං පාගෝ කර්මකල කර්මඵල විපාක වශයෙන් නෙමෙයි මේ අපි සැප දුක් වෙන්නේ. නත්ති සත්තා ඕපපාතිකා. ඔය ඕපපාතික සත්ත්ව කියන්නේ දෙවියන්, භූතයන්, ප්‍රේතයන් වගේ ඒ අර සංසේජ ජලාභුජ ඕපපාතික සංසේජ ජලාභුජ කියන ක්‍රමයට නැතුව උපදින එහෙමයක් නැහැ. ඕපපාතික සත්වයේ කොටසක් නැහැ. නත්ති සම්මග්ග නත්ති අයං ලෝකෝ පරලෝ. මේ ලෝකේ පරලෝකයි කියලා දෙකක් නැහැ. පරලෝක පිළිගන්නේ නැහැ. මේ ලෝකෙට අපි ඇවිල්ලා තින්නේ පෙර භවයකින් කියලා පිළිගන්නේ නැහැ. බලන්න පින්නදී අපේ බෞද්ධ සමාජයේ විශේෂයෙන්ම ඔය මාක්ස්වාදී ව්‍යාපාර හරි පව්. මේ තරුණ ළමයි. ඒගොල්ලන්ට මේ පොළවේ ආශිර්වාදයක් නැහැ. මම නිතර කියන දෙයක් තමයි. ඒ භෞතිකවාදයේ තුල කිසිම ආගමකට පවතින්න බෑ. දැන් චීනයේ පිළිම 80ක් විතර ලොකු පිළිම 80ක් විතර විනාශ කළා කියලා. හරි භයානකයි භෞතිකවාදී. ලංකාව තුල මේ භෞතිකවාදී ඉඩක් නෑ. මේ මං කියන්නේ සක්‍රදිව රාජයන් වගේ දිව්‍ය පළවේ කියන්නේ මේ පොළොව රකින්න පින්නතුනි. පෘතුගීසින් ආව, ලන්දේසින් ආව, ඉංග්‍රීසින් ආව, දකුණු ඉන්දියානු ආව. කොටි සංවිධානයේ
මේ පොළොව රැක්කනේ. හිතන්න බලන්න, බුදුහාමුදුරුවෝ බාර දුන්නා ඒ යුතුකම ඉෂ්ට කරලා තියෙනවා ඒ සම්මිය දෘෂ්ටික දිවිදේවතාව. මේවා බොරු නෙවෙයි පින්නතුනි. අපේ ඉතිහාසය අපි පහත් කොට සලකනවා. මහා වංශී පස්වෙනි පරිච්ඡේදයේ තියෙනවා පතිට්ටිසති දේවින්ද ලංකාවේ මම සාසනං දේවින්ද ලංකාවේ සම්බුද්ධ ශාසනය පවතිනවා. ලංකාව සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරා. බලන්න අපි බලනවා බ්‍රිතාන්‍යයන්ට. බ්‍රිතාන්‍යයන් අපිව ආක්‍රමණය කරුවේ නැත්නම් බුද්ධඝපක් නෑද? ඉන්දියාවේ සිද්ධස්ථාන අපට හම්බෙන්නේ නෑ. බලන්න ඓතිහාසිකව තවම තියෙනවා. බ්‍රිතාන්‍ය ඇවිල්ලා ලංකාවේ පාලි ටෙක්ස් බුක් සොසයිටි. ඒගොල්ලෝ පාලි ඉගෙන ගත්තා. ෆ්‍රීස් ඩේවිඩ්ලා ඊජේ තෝමස්ලා ඔය මහා පුදුම ඒ අය පෙර ජාතිවල අර දිව්‍ය ලෝක වලින් ආපු ලං නියෝජිතයෝ. පලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරු, රේණුකාණේ හාමුදුරු. ඉතින් පින්නතුනි මේවා කෙනෙක් පිළිගන්නේ නැහැ. මේ පිළිගන්නේ නැහැ. මේක හේතුඵලවාදීව බලන්න ලංකාවට කියලා නැද්ද කියලා. ඕගොල්ලෝ පුදුම වේවි. මේ බ්‍රිතාන්‍ය කාලේ රීස් ඩේවිඩ්ස් මැරින්නෙත් මගේ විනය පිටකේ දෙන්න කියලා. රෝමන් ස්ක්‍රිප්ට් වලට ඒක දාලා තියෙනවා. ත්‍රිපිටකේ තියෙනවා. තවමත් තියෙනවා පාලි ටෙක්නික් සොසයිටි. ලංකාවේ මොනවද දන්නේ? තාම්බරි වුණා හරියටම ඔය ත්‍රිපිටකේ සකස් කරගන්න. අටුවා පවා කමෙන්ටරිස් පවා ලියලා තියෙනවා ඉංග්‍රීසියෙන්. රෝමන් ස්ක්‍රිප්ට් වලින් තියෙනවා. කවුරුත් දන්නේ නැහැ. ගොඩක් දක්ටි දන්නේ නැහැ මේ. ඒ නිසා මේ සම්බුද්ධ ශාසනය අද ලංකාවට වඩා යුරෝපීය රටවල් වල අවංකවම ඔය දැන් එංගලන්තේ අමරාවතී කියලා බලන්නකො. තේරවාදී බුදුදහමක් හොඳට රකින්න. මුදල් අල්ලන්නෙත් නැහැ. හරිය කුරට ඒ විනය ශික්ෂා පදිනවා. අර පොල් ගස්තුවේ ජර්මන් හාමුදුරු දැක්කනේ පෞගේ කාලේ. සෑහෙන කාල නිවන් දැකපු අය ඉන්නෝ. ඒ නිසා අපට මතු කරගන්න ඕනේ මේ අපි සම්ප්‍රදායේ මම කියන්නේ පුද පූජාවල විපාකයක් නැත්තේ නෑ. අරගොල්ල භෞතිකවාදීට අනුව නැතිจิตං පුද පූජාව. පුද පූජාවල විපාකයක් තියෙනවා පින්නතුනි. පුදන මලි ආනිසංස තියෙනවා. ඕව නැතිුණා නම් බුද්ධඝමත් නෑ. ඔය බෝධි පූජාවත් නැතිුණා නම් බුද්ධඝමත් නෑ. මොකද හේතුව? ඒව තමයි ගස්වල පුතු. ඒව තමයි ආරක්ෂා වෙන්නේ. මිනිසුන්ට පිහිට වෙන්නේ. ඒ බුද්ධඝම ආරක්ෂා වෙලා තියෙන එකකින්. හැබැයි අරටුවට යන්න බෑ. පන්සිල් රකින්න ඕනේ අරටුවට යන්න. එහෙනම් මේ ධර්මය ගැන හොඳට තේරුම් ගන්න ඔය ටිකේම පේනවා. දුටු දේ දුටු මතින් නතර වෙන්න, ඇසූ දේ ඇසූ මතින් නතර වෙන්න. ඊළඟට රස දැනුණු දේ රස දැනුණු මතින්, ස්පර්ශ වූ දේ ස්පර්ශ මතින්, සිතට ඇති වුණු සිතුවිලි සිතුවිලි මාත්‍රයෙන් නතර කරන්න. නසෝ රජ්ජති රූපේසු රූපං දිස්වා පතිස්සතෝ විරත්ත චිත්තෝ වේදේති තංචනාජ්ජෝසාය තිට්ඨති යතස්ස පස්සතෝ රූපං සේවතෝ චාපි වේදනං කීයතිනෝ පචීයති එවං සෝ චරති සතෝ එවං අපචිනතෝ දුක්ඛං සම්තිකේ නිබ්බාණං උච්චති. ඔන්න දැන් පැහැදිලි කරනවා ස්වාමීනි, සංසාරේ රස්පෙන්නේ නිවනින්, නිවනට ලං වෙන්නේ, නිවනට නිවනින් ඈත් වෙන්නේ මෙන්න මේ ඇහිං දුටු රූප ගැන ඇලිලා අජ්ජෝසනේ කරගෙන ඒවා විඳින පුද්ගෙන. නිවනට ලං වෙන්න නම් මෙන්න මෙහෙමයි මම දකින්නේ. නසෝ රජ්‍යති රූපේසු රූපයක් දැකලා ඇලින්නේ. රූපං දිස්වා පතිස්සතෝ රූපයක් දැක්ක ගමන් සිහිය එලව ගන්නවා. රූපයක් දැක්කාම සිහිය එලව ගන්නවා. මෙයා රූපයක්, ස්ත්‍රී රූපයක්. මෙයා පිරිමියෙක්. මෙයා වයසට යනවා. මේක ලස්සනක් නෑ. මේක ඇතුලේ තියෙන්නේ කුණු. මේක ඇතුලේ තියෙන්නේ හැම. මේක තියෙන්නේ මස්, ලේ, නහර, අතුණු බහන්, වකුගඩු. මේවා දකින්න පුළුවන්. මම කියන්නේ මේ ලෞකික ජීවිතයේ නිවන දකින්න මම කියන්නේ. නිවන දකින්න ඕන පුද්ගලයා රූපය ගැන සිහිය උපදවාගෙන මේක ඇලෙන්න හොඳ නෑ. දැක්කා. අරෙම දකින්නේ දුටුමේ දුටුමතින් ගන්න නම් මේ ටික පුරුදු වෙන්න ඕනේ. මේ රූපේ යථා ස්වභාවය තේරුම් ගත්තාම ඇලෙන්නේ නැහැ. එහෙම කලක් යනකොට රූපයක් දැක්කම මගේ හැරෙනවා. තේරුණා? එහෙනම්
නසෝ රජ්ජතු රූපේසු රූපං විස්වා පතිස්සතෝ රූපේ දැක්ක ගමම්ම සීය උපදවාගෙන ඇලෙන්නේ නැතුව ඉන්නවා. විරත් චිත්තෝ වේදේති. එයා විරත් ඒ කියන්නේ නොඇලුණු සිතින් විඳිනවා. අන්න බලන්න විඳින්නත් පුළුවන් එයාට. මේ ලස්සන රූපයක් එච්චරයි. ලස්සන කියලා කියන්න පුළුවන්. ලස්සන රූපයක් එච්චරයි. අර අජෝසනය කරගෙන ගෙදර ගිහිල්ලත් ඒක බල බල ඉන්න හැඟීමක් ඇති වෙන්න ඕනේ. එතකොට විරත් චිත්තෝ වේදේති. තංච නාජ්ජෝසාය තිට්ඨති. ඒක තදින් අල්ලගන්නේ නැහැ. බැහැගෙන ඉන්නේ නැහැ. යථාස්ස පස්සතෝ රූපං මෙන්න මේ පුද්ගලයාගේ දකින රූපය මෙසේ සිහියෙන් යුක්තව බලලා සේවතෝ ചാපි වේදනං ඒ සේවනය කරනවා ඒ වේදනාවත් විඳිමින් දනිමින් එවං කීයති නො පචීයති. ඒ පුද්ගලයා අර කෙලෙස් රාගය දේශය ආදී දේවල් ගෙවනවා ගෙවි ගෙවි යනවා. නො පචීයති රැස් වෙන්නේ අර රූපේ ආදීනව දැකලා ඒක එතනින් නතර පුද්ගලයාට එයාට පැහැවන්නේ එකතු වෙන්නේ නැහැ කෙලෙස්. එවං සෝචරති සතෝ මෙන්න මෙහිමයි ඔහු සිහියෙන් යුක්තව හැසිරෙන්නේ. එවං අපචිනෝ අපචිත අපචිනතෝ දුක්ඛං මෙසේ දුක් රැස් නොකරගෙන සන්තිකේ නිබ්බාණං උච්චති. යා නිවනට ලං වෙනවා. දැන් තේරුණයි? ඔය වගේම තමයි කන නහය දිව කය මනස මේ පසින්දුරන් ඉන්ද්‍රිය හය පිළිබඳවම ඔය විදිහේ දැක්මකින් යුක්ත පුද්ගලයා නිවනට ලං වෙනවා. ආදීනව දැකලා ඇලෙන්නේ නැතුව අජෝසනේ කරගන්න නැතුව ගැටෙන්නේ නැතුව දුටු දේ දුටු මතින් නතර වෙන මානසිකන්න. අදින් පසු ඔබ ඇහෙන දේවල් ඔබට බනින්න පුළුවන් කෙනෙක්. බැන්න ඉවරයි. එයා බැන්න. බැන්නයින් පස්සේ මූ මට බැන්න නේද කියලා පටිගිය වඩමින් ඔබට මං දෙන්නම් කියලා හිතමින් වෛරය බද්ධ වෛරය බවට පත් කරගෙන ඉන්න පුදුලයි. බලන්න මූණ වෙනස් වෙනවනේ. දකින්නකොට hina wela දැක්ක ඇහුවයි නරයි නෙළුම් කොලේට බැටුණු වතුර බිඳුව වගේ ඔය මට්ටමට සිත දියුණු කරගන්න. ලාභ අලාභ ආයසයස නින්දා ප්‍රසන්න හැම දෙයකම එක සමානව නොසැලී නොගැලී නොගැටි තමන්ගේ සිත ඉන්ද්‍රකීලයක් වගේ පර්වතයක් වගේ ආකාශේ බලාකුළු යනවා එහෙට යනවා මෙහෙට යනවා ගඟ ගලාගෙන බහිනවා ගඟ ඕන විදිහට හැඩි හැඩ ගෙහි ගෙහි යනවා. බලන්නේ ස්වභාව ධර්මයේදී කෑකෝ ගහන්නේ. ඒ නිසා අපේ ජීවිතය ස්වභාව ධර්මයක් සමග සම්බන්ධ වෙන්න. මේ ලෝකයේ ස්වභාවය ඉපදීම, ජාතිය, ජරාව, ව්‍යාධි මේව හැමදාම තියෙන දේවල්. ඒ නිසා ලෙඩක් හැදුනට ගැටෙන්න, කම්පණයටපත් වෙන්න, හනේ මගේ කකුල, අනේ හාමුදුරනේ මට කොච්චර කම්ප්ලේන් කරනවද බලන්න. මේක තමයි ස්වභාවය. මේක ස්වභාවයක්. ඒක වේදනාව වේදනාව වශයෙන් නතර කරගන්න. වේදනාව වේදනාව වශයෙන් නතර කරගන්න. නැත්තම් වේදනාව දෙකක් වෙනවා. එක හීතලයක් ඇනිච්ච පුද්ගලයා හීතල දෙකක් ඇද. ඒකම් සල්ලේන වේදනං වේදියතෝ දේ සල්ලේන වේදනං වේද. කල්පනා කර කර රජ්ජෝසනේ කරගෙන මට මොනවා වේද අනාගතේම ඌව ගැන හිතන්න දෙයක් නැහැ. මේ මොහොතේ සතුටින් ඉන්න. හැම මොහොතක්ම සතුටින් ඉන්නකොට අතීතයයි වර්තමානයයි අනාගතය කියන තුන් කාලයෙම ඔබ සතුටින් ඉන්නේ. හරි සරලයි. ගැඹුරුයි. හැසිරෙන්නේ නැති නිසා හැසිරෙන කෙනාට අවබෝධය ලැබුණ පුද්ගලයාට නිවන ළඟමයි ඔබ ඉන්නේ. ඒ නිසා ඔබ සෑම දෙනාට තවත් දිකට තියෙන මේ සූත්‍ර දේශනාව මේ සූත්‍ර දේශනාව හොඳට තේරුම් ගන්න අර හාමුදුරුව කිව්වා කෝක හරියට හරි කියලා බුදුහාමුදුර දේශනා කළා. අර හාමුදුරුව ටික දවසක් වනාන්තරයට ගිහිල්ලා සිහිය උපදවාගෙන භාවනා කළා. කෙනෙක් පැවිද්දෙක් වශයෙන් ලබා ගන්න පුළුවන් ඉහළම දේ තමයි නිවන. සියලු දුක් නැති කොට කෙලෙස් ප්‍රහීණ කළා උතුම් වූ අමා මහ නිවන් සප ලබා ගත්ත පින්තුනි. සාදු සාදු සාදු. ඔබටත් මේ ධර්මය ලං වෙන්න. මේ එක වචනයක්වත් අහක දාන්න එපා. මම කියන මේ පංචශීලිය ආරක්ෂා කරගෙන හිට වැඩට බහින්න. අද වැඩට බහින්න. දුටු දේ දුටු මතින් ඇසූ දේ ඇසු මතින් ස්පර්ශ වූ ඒ මත්තෙන් ගන්න. බලන්න අපට පුළුවන් රස දෙයක් මේක තව පොඩ්ඩකින් අසුචි ගොඩක්. නේද? ඒ විදිහට. ඉතින් ඒ ක්‍රම තියෙනවා. ඒ ක්‍රම අරගෙන දුටු දේ දුටු මතින් ඇසූ දේ ඇසු මතින් ගන්න පුරුදු වෙන්න.
ආකාසට්ටා ජුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං ආකාසට්ටා ජුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා ජුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු තං සදා